අයි බවන් මම චන්ද්‍රරත්න තෙන්නකෝන් මම අද ඔයාලට ෆ්‍රී වීඩියෝ එකක් දෙනවා මම එක තෝරගත්ත මාතෘකාව තමයි අනුපාත ඒක තෝරගන්න හේතුනේ මම අර කලින් සැරේ මේ වයස පිළිබඳ ගැටලුවක් සමීකරණ ඇසුරුනොත් කරන්න පුළුවන් අනුපාත ඇසුරුනොත් කරන්න පුළුවන් කියලා අනුපාත ඇසුරෙන් හැදුව එක පිළිබඳ මොහොතනේ ක්‍රීමතරා තිබුණා මේක නැවත කරන්න ආරෙමයි කියලා. එතකොට මට හිතුණා එහෙනම් අනුපාත වලින් පොඩි පාඩමක් කරන්න. දැන් උදාහරණයක් ගන්නකො මේ. ඊළඟ ඇති මුදල රුපියල් 2000. නෑ ඊළඟ රුපියල් 2000ක මුදලක් ඇත. A හා B ළඟ ඇති මුදල් අතර අනුපාතය 4:5 කි. දැන් අහනවා AB දෙදෙනාම ළඟ ඇති මුළු මුදල කොපමණද? ඒ ළඟ 2000ක් තියෙනවා. A හා B ළඟ ඇති මුදල් අතර අනුපාතය 4:5යි. එහෙනම් දෙදෙනාම ළඟ ඇති මුළු මුදල කොපමණද කියලා අහන්න. මේක හදන්න පුළුවන් අපිට සරල සමීකරණ ඇසුරෙන්. X දාලා හදන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි අපිට හදන්න පුළුවන් භාගය ඇසුරෙන්. නේද? මේක තුව අරගෙන. තුන්වෙනි ක්‍රමය තමයි මම කියලා දෙන්නේ. අපි දැන් සාමාන්‍යයෙන් පාසල් භාගයකට ලියනවා. ඕ ලෙවල් හරි 6-7-8 වගේ වාර විභාගෙට ලියනවා නම් අපි හදපු පියවර ඇසුරින් පෙන්වන්න ඕනේ අන්තිම උත්තරේ වැරදුනා උනත් පියවර හරිනම් ඒකට ලකුණු ලැබෙනවා යම් කිසි ප්‍රමාණයක් නමුත් අපේ මෙතන තියෙන තරග විභාගවලදී කෙසේ හෝ උත්තරේ ගන්න තියෙන කෙටිම ක්‍රමය ඒ නිසා මම අර ක්‍රම දෙක දැනට කරන්නේ නැතුව මම කෙලින්ම මේ වගේ ගැටලුවක් හදන විදිය කියලා දෙනවා A හා B අතර ඇති මුදල් අතර අනුපාතය කීයද 4:5යිනේ එහෙනම් A ළඟ තියෙනවලු 2000. එහෙනම් A ළඟ 2000ක් තියෙනවා කියන්නේ මෙන්න මේ යුනිට් 4ේ වටිනාකම තමයි රුපියල් 2000. හරිම ලේසි දෙයක් ඉතින් මේ. මම මෙම කියන්නේ යුනිට් 4ක් කියන්නේ 2000යි. එහෙනම් මට කියන්නකෝ යුනිට් 1ක් කියන්නේ කීයද කියලා? 2000 බෙදුවා 4ෙන්. ඒ කියන්නේ 500යි. මුළු මුදල නැහන්නේ දෙන්නම ගාව. ආ දෙදෙනාම ළඟ ඇති මුදල. කියන්නේ අපි යුනිට් වලින් ගත්තොත් එහෙමනම් කීයක්ද? A ගාව යුනිට් 4කුයි B ගාව යුනිට් 5කුයි යුනිට් 9ක් තියෙනවා. ඒ කියන්නේ එහෙමනම් මොකද කරන්න ඕනේ? 500 ගුණ කරනවා 9. රුපියල් 4500. එහෙනම් දෙදෙනාම ළඟ ඇති මුදල රුපියල් 4500. හරිම ලේසි. දැන් මේ මම මෙහෙම ලිව්වට ඔයාලට කිසි දෙයක් ලියන්න ඕනේ නැහැ මේක. ආ A B 4:5යි A ළඟ තියෙන්නේ 2000යි. ඒ කියන්නේ 4ක් කියන්නේ 2000යි. 4ක් කියන්නේ 2000යි නේද? 1ක් කියන්නේ 500යි. එහෙනම් දෙන්නම ගාව තියෙන්නේ මෙයාට 4යි මෙයාට 5යි ඔක්කොම 9යි 5තර 9 45 4500. හිතෙන් කියන්න පුළුවන්. ඊගා එක බලන්න මෙතන. රුපියල් 25000ක් ABC අතර 2:5:3 අනුපාතයට බෙදුව විට එක එක අය ලබන මුදල වෙන වෙනම සොයන්න. ඔන්න මං x දාන්නෙත් නැහැ, භාගවලට යන්නෙත් නැහැ. කෙලින්ම හදන විදිය කියනවා. ABC අතර 2:5:3 අනුපාතයට තමයි තියෙන්නේ. මෙතන තියෙන මුළු යුනිට් ගාන කීයද? 5 2 7 3 10යි. එහෙනම් 10ක් තමයි සමාන වෙන්නේ 25000කට. මේ විදිහට මේ තුන් දෙනාට දුන්නේ 2 5 3 මේ විදිහට කොටස් 10ක් දුන්නේ මෙන්න මේ 25000. එහෙනම් 25000 තමයි මේ කොටස් 10කට බෙදුනේ. එහෙනම් 10ක් සමානයි 25000යි. එහෙනම් යුනිට් 1ක් කියලා කියන්නේ 25000 බෙදීම 10යි. ඉතින් මේකත් මම ඔයාලට පේන්න ඕන නිසා මෙහෙම ලියනවා. නැත්නම් අපි එක සැරේම ගන්න පුළුවන් 2500යි කියන. එහෙනම් යුනිට් 1ක් කියන්නේ 2500යි. එහෙනම් A ට කීයද? ඇතම නෑ ඒ වගේ එකක් අපි මෙහෙම ලියන්න ඕනෙත් නෑනේ. මෙතනම ගමු. මොකද වෙන්නේ? අපි දන්නවා එක යුනිට් එකක් කියන්නේ 2500යි. A ට එහෙනම් කීයද? 2500 ඒවා 2යි. 2500 ඒවා 2යි කියන්නේ කීයද? රුපියල් 5000යි. B ට 2500 ඒවා 5යි. 2500 ඒවා 5යි කියන්නේ කීයද? රුපියල් 7500යි. C ට 2500 ඒවා 3යි. 2500 ඒවා 3යි කියන්නේ කීයද? මෙතන තමයි රුපියල් 7500 එන්නේ.
දෙදස් පන්සිය තුනයි ඊට පස්සේ මෙතන එන්නේ 35 තරම් 5 125 12500 එච්චරයි ඒක කියලා මම මුදල් වෙනම කියන්නේ එහෙම නැත්නම් ඊට ලැබෙන්නේ කීයද කියලා හෙවනම් රුපියල් 5000යි මීට ලැබෙන මුදල් සොයන්න කියවනම් 2505යි 12500යි සීට ලැබෙන මුදල් සොයන්න කියවනම් 2500 තුනයි 7500යි වැඩිම මුදල ලැබෙන අයගේ මුදල කීයද කියලා හෙවනම් බීට වැඩිම මුදල ලැබෙන 12500යි වැඩිම මුදලක් ලැබෙන කෙනාගේ මුදලයි අඩුම මුදලක් ලැබෙන කෙනාගේ මුදලයි අතර වෙනස කීයද කියලා හෙවනම් 12500ෙන් 500ක් අඩු කරන්නත් පුළුවන් මේ යුනිට් ඇසුරෙන් ගන්නත් පුළුවන් මෙයාට 5යි නම් මෙයාට 2යි නම් මේ දෙන්න අතර වෙනස කීයද 5න් 2ක් 3යි 2500 3ක් විතරට 7500 එහෙම නැත්තම් මෙයාගේ මෙයා අඩු කරලා ගන්නත් පුළුවන් හරි මේ ලේසියි හිතෙන් හදන්න පුළුවන් හරියට ප්‍රැක්ටිස් කරගත්තොත් හොඳයි අපි තුන්වෙනි ගැටලුව බලමු ඔයාලට මේ වීඩියෝ එක බලන් ඉස්සලා මේ ප්‍රශ්න ටික තියෙන PDF එකක් ඔයාලට එවනවා මම print out එකක් ගන්න කරුණාකරලා බලන් ඉස්සලා අපිට කෝල් එකක් දෙන්න SMS එකක් හරි Viber හරි WhatsApp හරි මොන වගේ හරි අපිට පණිවිඩයක් දෙන්න. එතකොට අපි ඔයාලට print out එකක් ගන්න පුළුවන් විදිහට එවනවා මේ paper එක. 0.77700.3 හරි. එමනම් තුන්වෙනි ගැටලුවට යනවා. අමරාට ලැබෙන මුදලෙන් දෙගුණයක් භද්‍රාටද? අමරාට ලැබෙන මුදලෙන් අමරාට ලැබෙන මුදලෙන් දෙගුණයක් භද්‍රාටද අමරාට ලැබෙන මුදලෙන් පසු ගුණයක් චන්දරාටද අමරාට ලැබෙන මුදලෙන් පසු ගුණයක් චන්දරාටද ලැබෙන ලෙස රුපියල් 10000ක මුදලක් බෙදුව විට ලැබෙන ලෙස රුපියල් 10000ක මුදලක් බෙදුව විට රුපියල් 10000ක මුදලක් බෙදුව විට අනේ ප්‍රශ්නේ තමයි භද්‍රාට වඩා චන්ද්‍රාට කොපමණ මුදලක් ලැබේද භද්‍රාට වඩා චන්ද්‍රාට කොපමණ මුදලක් ලැබේද දැන් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා දැන් මේක මහා සංකීර්ණ ගැටලුවක් විදිහට ඕනනම් අපිට පටලවාගෙන හදන්න පුළුවන් සමීකරණ ගන්න පුළුවන් භාගය ඇතුලෙන් හදන්න පුළුවන් කොහොමදවත් කමන්නේ ඔය සමීකරණ ගන්න එක ඉතින් අර උසස් පෙළ විද්‍යාංශේ ගණිත විද්‍යාංශ වලින් කරපු අය ආසයි සමීකරණ දාලා හදන්න ඊට පස්සේ කලාවන්ජ කරපු කට්ටිය එච්චරම ආස නැහැ සමීකරණ වලට ඒ කොහොම නමුත් ඕන කෙනෙකුට මේ ක්‍රමයට හදන්නත් පුළුවන් සමීකරණ අරගෙන හදන්නත් පුළුවන් භාගය ඇතුලෙන් හදන්නත් පුළුවන් කොහොමදවත් කමන්නේ දැන් කියන්නේ මෙහෙමනේ අමරා ඉන්නවා භද්‍රා ඉන්නවා अमराटन ඊට පස්සේ ආයේ කියනවා මොකද්ද අමරාට ලැබෙන මුදලෙන් 5 ගුණයක් චන්ද්‍රාට ලැබෙනවා එහෙනම් අමරාට එකක් ලැබෙනකොට 5ක් ලැබෙනවා චන්ද්‍රාට ලෙස රුපියල් 10000ක මුදලක් බෙදන්න දැන් මොකද වෙන්නේ දැන් අපිට අනුපාතයේ තියෙන්නේ කොහමද අමරාට භද්‍රා දීලා තියෙනවා අමරාට චන්ද්‍රා දීලා තියෙනවා දැන් අපි දන්නේ මේ තුන් දෙනා අතර මුදල් බෙදෙන අනුපාතය අන්න මේ වගේ අනුපාතයක් අපි සකස් කරගන්න ඕනේ.
කොහොමද මේ වගේ අනුපාතය සකස් කරගන්නේ හරිම ලේසියි මේකට විවිධ ක්‍රම තියෙනවා සිග්සැග් ක්‍රමයට තියෙනවා එක බංකුවාඩ් ලයින් එකත් එක සංඛ්‍යාවකින් ගුණ කරනවා කියලා අපි දන්නා තුල්‍ය අනුපාත තුල්‍ය භාග තුල්‍ය ප්‍රතිශතත ඒ හැම එකම ප්‍රයෝජනෙට ගන්න පුළුවන් හරි මෙතනදී අපි කරන එකම දේ තමයි මේ අමරගේ දීලා තියෙනවානේ පේලි දෙකේම ඉන්න එක අන්න දැන් අපි කරන්නේ පේලි දෙකේම එක දීලා තියෙන ඉඳ හිස් තියෙන තැන් වලට ඒක ලියනවා මෙතන මෙතන චන්ද්‍රකයක දීලා නැහැනේ අපි ලියනවා මෙතන තියෙන එක ඒක කොහෙන්ද ආවේ මේ දෙන්නටම දීලා තියෙන තැනින් ආවේ ආ ඊට පස්සේ මෙයාගේ දෙන්නටම දීලා තියෙනවා මෙතන හිස්නේ එතෙන්ද දැම්මා ඒක මෙතන පහ තිබ්බනම් පහ දැම්මා දැන් මොකද කරන්නේ මෙන්න මෙයාලගේ ගුණිතය ගන්නවා එක් වරක් එක එකයි දෙවරක් එක දෙකයි පස් වරක් එක පහයි දැන් අමරයි භද්‍රයි චන්ද්‍රයි අතර මුදල් බෙදන අනුපාතය එකට දෙකට පහයි මේ එකතුව ගත්තාම මොකද වෙන්නේ යුනිට් කීයද 1 2 3 5 8යි මෙතන එකතු වෙන්නේ යුනිට් 8යි දැන් මොකද කියන්නේ මේ බෙදන මුදල මේ 3 දෙනාටම මේ යුනිට් 8කට කැඩෙන්නේ මෙන්න මේ රුපියල් 10000 එහෙනම් මොකද කියන්නේ යුනිට් 8ක් සමානයි රුපියල් 10000යි එහෙනම් යුනිට් 1ක් යුනිට් 1ක් කියලා කියන්නේ 10000 බෙදනවා 8ෙන් දැන් 10000 8ෙන් බෙදෙන සංඛ්‍යාවද කියලා කොහොමද බලන්නේ හරි 10000 8ෙන් බෙදෙනවා අපි බෙදලා ඉමුකෝ එක කීයද 8 වරක් 1යි 20ට 8 වරක් 2යි 16යි 40ට 8 වරක් 5යි 0යි එහෙනම් 1250යි දැන් අපෙන් අහන්නේ භද්‍රාට වඩා චන්ද්‍රාට කීයක් ලැබෙනවද කියලානේ එහෙනම් යුනිට් එකක් කියන්නේ 1250 නම් මෙතන කෙලින්ම 1250යි යුනිට් දෙකක් කියන්නේ නම් 1250 ඒවා දෙකක් 1250 ඒවා දෙකක් ඉතින් මෙහෙම ලියන්න අවශ්‍ය නැහැ ඔයාලා කෙලින්ම 2500යි කියලා ලියන්න ඊට පස්සේ යුනිට් පහක් කියලා කියන්නේ මොකද්ද 1250 ඒවා පහ ඒ කියන්නේ 25 6 25 6250 මේ වැඩේ අපි හරියට කළා නම් මෙන්න මේ ටිකේ එකතුව ආපහු 10000 එන්න ඕන 6 2 8 6 9යි 10යි 10000 වෙනවා දැන් අපෙන් අහන්නේ මොකද ප්‍රශ්නේ භද්‍රාට වඩා චන්ද්‍රාට කොපමණ මුදලක් ලැබෙයිද කියලා නේද නේද දැන් ඇත්තටම මෙතනදී දැන් ඔයාලට දැනගන්න අවශ්‍ය නිසා මම මේ ටික ලියුවේ නමුත් ගැටලුවට මේව මොකක්වත් අවශ්‍ය නැහැ භද්‍රාට වඩා චන්ද්‍රාට ලැබෙන මුදල අහුවා නම් භද්‍රාට වඩා චන්ද්‍රාට ඉස්සලම් බලන්න යුනිට් වලින් භද්‍රකු මෙන්න භද්‍රා මෙතන අපි අර පොදු අනුපාතයකට ගත්තාද මෙතන මෙතන භද්‍රා මෙතන චන්ද්‍රා යුනිට් වලින් ගත්තාම භද්‍රාට වඩා චන්ද්‍රාට යුනිට් 3ක් හම්බ වෙනවා එහෙනම් 5 2 ඒ කියන්නේ කීයද යුනිට් 3ක් හම්බ වෙනවා අපි දන්නවා ඉතින් හැම වෙලාවෙම මේ ගැටලුවේ එක යුනිට් එකක් කියන්නේ 1250යි එහෙනම් 1250 ඒවා 3ක් 250 ඒවා 3ක් 750යි 1000 ඒවා 3ක් 3000යි එහෙනම් රුපියල් 3750 හරිම ලේසියි දැන් මෙතන මම මෙච්චර දුරාව යාලට පැහැදිලි කරන්න ඕනේ නැද්ද නමුත් අහන ප්‍රශ්නේ මොකද්ද චන්ද්‍රාට වඩා භද්‍රාට කොපමණ මුදලක් ලැබේද එතකොට මේ ටික හදාගත්තා මෙන්න මේ අනුපාතය හදාගත්තා 1 2 3 3 5 8 10000 8ෙන් බෙදුවා 1250යි ඊට පස්සේ මේ ටික ලියන්න අවශ්‍යතාවයක් නැහැ භද්‍රාට වඩා චන්ද්‍රාට කොපමණ මුදල් ලැබේද කියලා හිතමු මෙයා යුනිට් වලින් ගත්තාම භද්‍රාට වඩා චන්ද්‍රාට 3ක් වැඩිපුර ලැබෙනවා මෙයාට 2ක් වෙනකොට මෙයාට 5 කියන්නේ 5ෙන් 2ක් 3ක් වැඩිපුර වෙනවා එහෙනම් එක යුනිට් එකක් කියන්නේ 1250 නම් යුනිට් 3ක් කියන්නේ 3750 හරි ඒක ලියන අතරේ මම කියන්නේ 10000 දැකපු ගමන් ඔයාලා දැනගන්න ඕනේ මේක අටෙන් බෙදෙන එකක් කියලා. එතකොට අපි පැත්තක බෙදන්න උත්සාහ දරන්නේ නැතු එතනම බෙදා ගන්න පුළුවන්. මොකද්ද මේ බෙදෙන කතන්දරේ? මේකයි වැඩේ. අග ඉලක්කම දෙකේ ගුණාකාරයන් නම් දෙකෙන් බෙදෙනවා. අග ඉලක්කම දෙකෙන් බෙදෙනවා නම් කිසියම් සංඛ්‍යාවක කොච්චර දිග වුණත් එයා දෙකෙන් බෙදෙනවා. අග ඉලක්කම දෙකෙන් බෙදේ නම්
සංඛ්‍යාව දෙකෙන් බෙදේ. කොච්චර දිග සංඛ්‍යාවක් වුණත් අග ඉලක්කම විතරක් පරීක්ෂා කරලා බලලා කියන්න පුළුවන් අග ඉලක්කම දෙකෙන් බෙදෙනවා නම් සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවා. ඒ කියන්නේ ඕකම තමයි අපි කියන්නේ මොකද්ද? අගට 2 හරි 4 හරි 6 හරි 8 හරි තිබුණොත් ඒ සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවා. ඒ විතර නෙමෙයි බිංදුව තිබුණත් දෙකෙන් බෙදෙනවා. ඒක තමයි කියන්නේ ඉලක්කයේ සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවා කියන්නේ. හා. එහෙනම් කිසියම් සංඛ්‍යාවක් 4ෙන් බෙදෙනවද කියලා බලන්න කොහොමද? අග ඉලක්කම් 2. අග ඉලක්කම් 2. 4ෙන් බෙදේ නම් සංඛ්‍යාව 4ෙන් බෙදෙනවා. 4ෙන් බෙදේ නම් සංඛ්‍යාව 4ෙන් බෙදේ. එතකොට මොකද වෙන්නේ? අග ඉලක්කම් 2. ඒ 2 ගන්නෙ මොකද හේතුව? 2 කියන්නේ 2ගේ වර්ගය. හරිද? මෙතන 2 තිබුණොත් බෙදෙනවා කියන්නේ. අග ඉලක්කම විතරක් ගත්තේ 2ගේ පළවෙනි බලයෙන්. හරි. එතකොට එහෙනම් මොකද වෙන්නේ? අග ඉලක්කම් 3 8ෙන් බෙදෙනවා නම් 8 කියන්නේ 2ගේ 3 වෙනි බලයනේ. අග ඉලක්කම් 3 2ෙන් බෙදේ නම් සර්තරේ. අටෙන් අටෙන් බෙදේ නම් සංඛ්‍යාව අටෙන් බෙදේ. ඒ කියන්නේ මොනවද? අග ඉලක්කම් තුන කොච්චර දිග සංඛ්‍යාවක් වුණත් තමයි අග ඉලක්කම් තුන විතර පරීක්ෂා කරලා බලන්න. ඔය දෙකින් දිගටම යනවා. අග ඉලක්කම් 4 අටෙන් බෙදේ නම් එම සංඛ්‍යාව 16ෙන් බෙදේ. අග ඉලක්කම් 4 අටෙන් බෙදේ නම් අග ඉලක්කම් 4 16ෙන් බෙදේ නම් එම සංඛ්‍යාව 16ෙන් බෙදේ. එහෙමනම් එහෙමනම් අගට බිංදුව හරි දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් හරි තිබුණොත් හතරෙන් බෙද දෙකෙන් බෙදෙනවා. අගට බිංදු දෙක හරි හතරෙන් බෙදෙන සංඛ්‍යාවක් හරි තිබුණොත් ඒ සංඛ්‍යාව හතරෙන් බෙදෙනවා. අගට බිංදු තුන හරි මොකද බිංදු තුනත් අටෙන් බෙදෙනවා. අටෙන් බෙදෙන සංඛ්‍යාවක් හරි තිබුණොත් ඒ සංඛ්‍යාව අටෙන් බෙදෙනවා. අගට 16 16ෙන් බෙදෙන සංඛ්‍යාවක් හරි බිංදු 4ක් හරි තිබුණොත් එම සංඛ්‍යාව 16ෙන් බෙදෙනවා. ඒ විදිහට දිගටම යන්න පුළුවන් නේද? 2ෙන් 4ෙන් 8ෙන් 16ෙන්. අපි දන්නවා 5ෙන් බෙදෙන සංඛ්‍යාව හොයාගන්න. 5ෙන් බෙදෙන සංඛ්‍යාව හොයාගන්න එක හරිම ලේසියි. මොකද්ද? අගට 5 හරි බිංදු 4 තිබ්බොත් ඒ සංඛ්‍යාව 5ෙන් බෙදෙනවා. ඊට පස්සේ 10ෙන් බෙදෙන සංඛ්‍යාව කියන්නේ අගට බිංදුව තිබ්බොත් විතරයි ඒ සංඛ්‍යාව 10ෙන් බෙදෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? 3ෙන් බෙදෙන්නේ හරහට එකතු කරපුවාම. හරහට එකතු කරපුවාම එන එකට අපි කියනවා ඩිජිටල් ඉන්ඩෙක්ස්, එහෙම නැත්නම් ඉලක්කම් දර්ශකය කියලා. හරහට එකතු කරපුවාම 3ෙන් බෙදෙන සංඛ්‍යාවක් ආවොත් 3 හරි 6 හරි 9 හරි ආවොත් ඒ සංඛ්‍යාව 3ෙන් බෙදෙනවා. හරහට එකතු කරපුවාම 9 ආවොත් ඒ සංඛ්‍යාව 9ෙන් බෙදෙනවා. 9 හෝ 9ෙන් බෙදෙන සංඛ්‍යාවක් කියන්නේ 9ෙන් බෙදෙන සංඛ්‍යාවක් කියවත් මේ බලන්නකෝ 9 18 27 9 4 36 9 5 45 ඔහොම ගත්තාම මේ 9 8යි 1යි 9යි 2යි 7යි 9යි 3යි 6යි 9යි 4යි 5යි 9යි. එතකොට 9ෙන් බෙදෙන සංඛ්‍යාව සියල්ලම හරහට එකතු කරපුවම 9 වෙනවා. 3ෙන් බෙදෙන සංඛ්‍යාව සියල්ලම හරහට එකතු කරපුවම 3ෙන් බෙදෙනවා. ඒ කියන්නේ 3 හරි 6 හරි 9 හරි වෙනවා. හරි. එහෙමයි ඔය භාජිතාවය පිළිබඳ දෙන්න. බලව 2 4 5 9 බෙදෙන සංඛ්‍යාව කොහොමද කියන්නේ?
අර දැන් මේ අපි දන්නවා අග ඉලක්කම දෙකෙන් බෙදෙනවා සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවා අග ඉලක්කම් දෙක දෙකෙන් බෙදෙනවා හතරෙන් බෙදෙනවා නම් එම සංඛ්‍යාව හතරෙන් බෙදෙනවා අපි අධික අවුරුදු හඳුනා ගන්න හතරෙන් බෙදෙන අවුරුදු එහෙනම් හතරෙන් බෙදෙනවද කියලා බලන්නේ අග ඉලක්කම් දෙක හතරෙන් බෙදෙනවද කියලා බලනවා අග ඉලක්කම් තුන අටෙන් බෙදෙනවා නම් එම සංඛ්‍යාව අටෙන් බෙදෙනවා අග ඉලක්කම් හතර 16ෙන් බෙදෙනවා නම් එම සංඛ්‍යාව 16ෙන් බෙදෙනවා ඊට අමතරව හරහාට එකතු කරපුවාම එනවනේ උත්තරයක් 3 හරි 6 හරි 9 හරි අන්න එතකොට 3 හරි 6 හරි 9 හරි ආවත් මේ සංඛ්‍යා තුනම 3ෙන් බෙදෙනවනේ එතකොට විතරක් එම සංඛ්‍යාව 3ෙන් බෙදෙනවා ඊට පස්සේ හරහාට එකතු කරපුවාම 9 ආවොත් විතරක් 9ෙන් බෙදෙනවා ඊට පස්සේ 2ෙන් සහ 3ෙන් යන සංඛ්‍යා දෙකෙන්ම බෙදෙන සංඛ්‍යාව විතරයි 6ෙන් බෙදෙන්නේ කවදාවත් ඔත්තේ සංඛ්‍යාවක් 6ෙන් බෙදෙන්නේ නැහැ අයෙන් බෙදෙන්නේ ඉරටේ සංඛ්‍යාව විතරයි. මොකද දෙකෙන් උත් බෙදෙන්න ඕන කිවනේ. ඒ නිසා. එහෙනම් සාවිදියේකට කිව්වොත් එහෙම 3ෙන් බෙදෙන ඉරටේ සංඛ්‍යාව 6ෙන් බෙදෙනවා. උදාහරණයක් විතර ගත්තොත් 12 ගන්නකො 12 3ෙන් බෙදෙනවා. ඒ වගේම ඉරටේ සංඛ්‍යාව. ඒ නිසා ඒක 6ෙන් බෙදෙනවා. 15 ගත්තාම 15 3ෙන් බෙදුනට ඉරටේ සංඛ්‍යාව නෙමෙයි කවදාවත් 6ෙන් බෙදෙන්නේ නැහැ එතකොට. ඒ විදිහට. ඊට පස්සේ 7ෙන් බෙදෙනවද නැත්නම් 7ෙන් 11ෙන් 13ෙන් බෙදෙනවද කියලා බලන්න. දැන් අපි බලමු 2ෙන් බෙදෙන එක හරි 3ෙන් බෙදෙන එක හරි 4ෙන් බෙදෙන එක හරි 5ෙන් බෙදෙන එක හරි 6ෙන් බෙදෙන එක හරි 8ෙන් බෙදෙන එක හරි 9ෙන් බෙදෙන එක හරි 10ෙන් බෙදෙන එක හරි. එහෙනම් 7ෙන් 11ෙන් 13ෙන් බෙදෙනවද කියලා බලන්න. දකුණේ සිට ඉලක්කම් 3 ගාලේ වෙන් කරගන්න. දැන් මෙතන 3ක් නැති නිසා මුලට බිඳුවක් දාගන්න. අන්න දකුණේ ඉඳන් 3 වෙන් කරගත්තා. දැන් කරන්න මොකද්ද? මෙන්න මෙයාගෙන් මෙයා අඩු කරන්න. අඩු කරපුවාම එන එක 7ෙන් බෙදෙනවා නම් ඒ සංඛ්‍යාව 7ෙන් බෙදෙනවා. අඩු කරපුවාම එන එක 11ෙන් බෙදෙනවා නම් ඒ සංඛ්‍යාව 11ෙන් බෙදෙනවා. අඩු කරපුවාම එන එක 13ෙන් බෙදෙනවා නම් ඒ සංඛ්‍යාව 13ෙන් බෙදෙනවා. මැජික් එකක් තියෙනවා මේ. එකේවම 6ක් තියෙනවා නම් මේ සංඛ්‍යාව 7ෙන්ත් බෙදෙනවා 11ෙන්ත් බෙදෙනවා 13ෙන්ත් බෙදෙනවා. ඊට පස්සේ දෙකේවම 6ක් තියෙනවා නම් මේ සංඛ්‍යාව 7ෙන්ත් බෙදෙනවා 11ෙන්ත් බෙදෙනවා 13ෙන්ත් බෙදෙනවා. මේ තුනේ කුඩා පොදු ගුණාකාරය වූ 1001ෙන්ත් බෙදෙනවා. එහෙනම් 3ේව 6ක් තිබ්බොත් ඒත් ඒ විදියයි. 4ේව 6ක් තිබ්බොත් ඒත් ඒ විදියයි. මම මේ අමතර දැනුමක් විදිහට මේ කැලේ අපි හරි ඉස්සලා 8ෙන් බෙදනවාද කියලා හොයාගන්න ගිය නිසා. එහෙනම් අපි සංඛ්‍යාවක් 1ෙන් 2ෙන් 3ෙන් 4ෙන් 5ෙන් 6ෙන් 7ෙන් 8ෙන් 9ෙන් 10ෙන් ඕනනම් 11ෙන් බලවනේ 11ෙන් 12ෙන් 12ෙන් බෙදනවා කියන්නේ 3ෙන් උත් බෙදෙන 4ෙන් උත් බෙදෙන සංඛ්‍යාව 12ෙන් බෙදෙනවා. හරි. එහෙනම් අපි තව දැන් අපේ පාඩම අනුපාතනේ පව අනුපාතක කියන්නේ අමරාට මේ දෙගුණයක් භද්‍රාටද? අමරා ඒ දාන්නංකො ඒ වගේ දෙගුණයක් භද්‍රාටද? භද්‍රාට මෙන් දෙගුණයක් චන්ද්‍රාටද? චන්ද්‍ර සීදාන. මෙන්න අමර මෙන්න භද්‍ර මෙන්න චන්ද්‍ර. දැන් මොකද කියන්නේ? අමරාට මෙන් දෙගුණයක් භද්‍රාට. ඒ කියන්නේ අමරාට 5ක් ලැබෙනවා නම් භද්‍රාට 10ක් ලැබෙනවා. අමරාට 1ක් ලැබෙනවා නම් භද්‍රාට 2ක් ලැබෙනවා. එහෙනම් ඒක අපි කුඩාම අනුපාතයක් විදිහට ලියනවා. අමරාට 1යි නම් භද්‍රාට 2යි. භද්‍රාට මෙන් දෙගුණයක් චන්ද්‍රාට. භද්‍රාට බැරිලා දැන් මෙහෙම නේ කියන්නේ. අමරයි භද්‍රයි එක කොටක අයසරයක් ගෙනවා භද්‍රයි චන්ද්‍රයි ගැන. අමරට එකක් ලැබෙනකොට භද්‍රට දෙකක් ලැබෙනවලු. ඊගාවර කියනවා භද්‍රාට මෙන් දෙගුණයක් චන්ද්‍රාටද? භද්‍රාට එකක් ලැබෙනකොට චන්ද්‍රට දෙකක් ලැබෙනවා. ඒකනේ කියන්නේ භද්‍රාට මෙන් දෙගුණයක් චන්ද්‍රාට කියලා. එහෙනම් ඒක අනුපාතයක් විදිහට අපි ලියව මෙහෙම. දැන් මේ දෙකම එකට එකතු කරගන්නවා. කොහොමද? A B එකට දෙකයි ආපහු B C එකට දෙකයි. අමරාට වගේ දෙගුණයක් භද්‍රට ඊට පස්සේ භද්‍රට කීයක් දහම්න්නේ මේ වගේ දෙගුණයක් චන්ද්‍රට. ඉතින් මේක මෙතනින්ම ඕන නම් ගන්නත් පුළුවන් මෙතන හතරයි කියලා. එහෙනම් නැත්තම් ඔන්න ඔය විදිහට ගත්තා. දැන් මේක සකස් කරගන්න විදිය බලමු. සකස් කරගන්නේ කොහොමද? දෙක දීලා තියෙන්නේ මෙන්න මේ B ගනේ. දෙකම දීලා තියෙන්නේ. එතකොට මොකද කරන්නේ? එහෙනම් මේක හිස් තියෙන හැම තැනකම මෙතන දානවා දෙක. හරි. මෙතන දීලා නැති හැම තැනකම දාගන්නවා එක. දැන් හරිම ලේසි. මේ දෙන්න ගුණ කරනවා එක්වරක් එක එකයි දෙවරක් එක දෙකයි මේ දෙන්න ගුණ කරනවා දෙවරක් දෙක හතරයි ඇත්තම කතාව මොකද්ද මෙහෙනම් අමරයි භද්‍රයි චන්ද්‍රයි අතර මුදල් බෙදෙන අනුපාතය කීයද 1ට 2ට 4යි අමරයි භද්‍රයි චන්ද්‍රයි අතර මුදල් බෙදෙන අනුපාතය 1ට 2ට 4යි දැන් කියන්නේ මොකද්ද රුපියල් 3500ක් බෙදුවා 3500 බෙදන්න. එහෙනම් මේ ටික එකතු කියලා 4 2 6 1 7යි. යුනිට් 7ක් කියන්නේ 3500යි. දැන් යුනිට් කියලා ලියන්න ඕන නැහැ නේද? යුනිට් 7ක් කියන්නේ 3500යි. 7 ගත්තකෙ වෙන්නේ මේ ටික එකතු. එහෙනම් එකක් කියන්නේ
තුන්දාස් පන්සීය බෙදීම හතයි. ඒ කියන්නේ පන්සීය. එහෙනම් දැන් අහන්න මුදල් මොකද? එක එක අය ලබන මුදල වෙන වෙනම සොයන්න. ආ. එක යුනිට් එකක් කියන්නේ 500 නම් අමරට තියෙන යුනිට් එකයි එයාට හම් වෙන රුපියල් 500යි. බරද්දාට තියෙනවා යුනිට් දෙකක්. ඒ කියන්නේ බද්දරට හම් වෙනවා 500 කැලේ දෙකක්. ඒ කියන්නේ 1000යි. ඊට පස්සේ චන්දට යුනිට් 4යි. ඒ කියන්නේ 500 කැලේ 4යි. ඒ කියන්නේ රුපියල් 2000ක් හම් වෙනවා එයාට. හරිම ලේසි. අපි මේ වගන්ති ලීරිය හදන්න ඕන නැහැ නේ. පස්සෙනේක අමල් බිමල් මං පළට මේ PDF එක ගන්නම් එහෙනම් මං කෙටි එලියන අමල් බිමල් අතර දෙකට තුන බිමල් චමල් අතර පහට දෙක අනුපාතයක මුදල බෙදුවට වැඩිම මුදල ලබා ගත්ත අයට ලැබෙන මුදල රුපියල් 30000යි වැඩිම මුදලක් ලැබුණ අයට ලැබූ මුදල රුපියල් 30000යි. ඔච්චර අපිට කියන්නේ. බෙදූ මුළු මුදල. අහන ප්‍රශ්නේ තමයි වෙන මොකක්වත් අහන්නේ. බෙදූ මුළු මුදල අහන්න. බෙදූ මුළු මුදල. දැන් අපි අමල් කියන්නේ A, විමල් කියන්නේ B. චමල් කියන්නේ සී කියලා ගමුකෝ අමල් බිමල් දෙකට තුනයි ඊට පස්සේ බිමල් චමල් පහට දෙකයි පහට දෙකයි එහෙනම් දැන් මේක අපි සකස් කරගමු කොහොමද සකස් කරගන්නේ මෙන්න මේ දීලා තියෙන්නේ දෙන්නම දීලා තියෙන්නේ මෙයාගෙනේ එහෙනම් මේ පේලියේ තියෙන හැම ඉස්තැනකටම මෙයා දානවා තුන මේ පේලියේ තියෙන හැම ඉස්තැනකටම පහ දානවා දෙන්නම දීලා තියෙන එකෙන් තමයි ගත්තේ මේක දැන් මේ දෙන්න අතර කරපුවාම දෙවරක් පහ मुदल अनुपात වැඩිම මුදලක් ලැබිලා තියෙන කාටද බීට බීට කොටස් 15 ලැබිලා තියෙනවා එහෙනම් වැඩිම මුදලක් ලැබුණ අය ලැබුණ මුදල් රුපියල් 30000යි කියනවනේ ඒකෙන් අදහස් වෙන මොකද්ද මේ මෙන්න මේ කෑලි 15ක් සමාන වෙනවා 30000කට එහෙනම් එක යුනිට් එකක් කියලා කියන්නේ 30000 බෙදීම 15 ඒ කියන්නේ 2000යි බෙදූ මුළු මුදල නේ අහන්නේ බෙදූ මුළු මුදල බෙදූ මුළු මුදල एक यूनिट लिंग दहा एक यूनिट का कहने दिदाहाय एना मैं आर दिदाहाय वधाय विसिदाहाय में दा दिदाहाय व पहलवा तीस दाहाय दिदाहाय व हाय दोलोस दाहाय नहीं अहाँ ने मुल्लू मुदले यूनिट लिंगा तो दाहाय पहला विदिपाय है तीस से कहे दिदाहाय व तीस एका कहते दिदाहाय इधर में क्या निकलो दें प्रश्न दिए नहीं मेरा के अनुपात है दोनों हम सकास करगान्न विधि है हर जगह सकास करगान्न विधि है तमा एका अमारो वेन्ने हर में लेस दे आके එම නැත් මේ අනුපාත කීපයක් අරගෙන සකස් කරන විදිය ගැන බලමු. ඔන්න බලන්න මම දෙන්න ගැටළු කීපය. මෙහෙම දෙනවා. 1 A ට B ට C දෙනවා. A ට B එකට 2යි B ට C දෙල ගැටළු දෙන්න. දෙවෙනි එක A ට B 5ට 4යි. एट सी देखट पहाय दें अभी एट बीट सी अनुपाते सकस कर गांडो है एट बीट सी अनुपाते सकस कर गांडो है ना अरे दमे के बल में कोई ना
හරිම ලේසියිනේ දෙකම දීලා තියෙන්නේ මෙයාගෙන එහෙනම් මේ පේලියේ ඉන්න හැම කෙනෙකුටම දානවා දෙක හිස් කියන දැන් මේ පේලියේ ඉන්න හැම හිස්තනකටම දානවා හතර හරි ඉතින් දැන් මෙහෙම දෙයක්වත් කරන්න පුළුවන් මේ හැම එකකම ඒගේ බීගේ සීගේ එකම සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන් නම් බෙදන්නත් පුළුවන් උදාහරණයක් විතර ගත්තාම මේ දෙවරක් එකයි කියලා මෙයා කපලා දෙවරක් දෙකයි කියලා මෙයා කපන්නත් පුළුවන් හරිද මේ එහෙම නැත්නම් ගුණ කරනවා අපි ඔන්න ගුණ කරමු හතරවරක් එක හතරයි හතරවරක් දෙක අටයි තුන්වරක් දෙක හයයි දැන් මේ ඔක්කොම බෙදෙනවනේ දෙකෙන් දෙකෙන් බෙදමු එහෙනම් දෙකෙන් බෙදමු දෙවරක් දෙකයි දෙවරක් හතරයි දෙවරක් තුනයි හරි එහෙනම් A ට B ට C මුදල් බෙදන අංගකින් මොනවා හරි දෙයක් බෙදන අනුපාතයේ දෙකට හතරට තුනයි මම ඒක තමයි මෙතෙන්ට ඇවිල්ලා දෙකෙන් බෙදන්නත් පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා දෙකෙන් බෙදන්නත් පුළුවන් ඕනනම් මෙතනම බෙදන්න දෙන්නා මෙතනම බෙදන්න දෙන්නා එකට දෙකට දෙකයි හතරට හතරට තුනයි කියලා මෙතන තියෙන එක මම මෙතන ගත්තම මෙන්න මේ විදිහට කපන්න පුළුවන් මේක මෙතනම ගුණ කරන්න කලින් දෙවරක් දෙකයි දෙවරක් එකයි දෙවරක් එකයි හැබැයි හැම එකිනෙකෙම කැපෙන්න ඕන ඒටත් කැපෙන්න ඕන දෙකෙන් B ගෙත් කවුරු හරි කැපෙන්න ඕන දෙකෙන් C ගෙත් කවුරු හරි කැපෙන්න ඕන දෙකෙන් දැන් මේක ගුණ කරපුවම දෙවරක් එක දෙකයි හතරක් එක හතරයි තුනක් එක තුනයි දෙකට හතරට තුනයි කියලා එනවා දැන් මෙයා බලමු A B 5ට 4යි A C 2කට 5යි A C 2කට 5යි දැන් මොකද කරන්නේ දෙන්නම දීලා තියෙන්නේ A ගේ එහෙනම් A කියන මේන්න මේ පේලියේ ඉන්න හැම ඉස්තනකරම 5 දාන්න මේ පේලියේ තියෙන හැම ඉස්තනකරම 2 දාන්න දැන් මොකද වෙන්නේ හැම එකේම කැපෙන එකක් නැහැ මේක දෙක දෙක කැපුණාට මෙතන කපන්න බෑ දෙක හරි එතකොට මොකද වෙන්නේ A C කියන්නේ 2කට 5යි A B 5ට 4යි A C 2කට 5යි තමයි දෙන්නේ දැන් ගුණ කළා 5 2 10 4 2 8යි 5 5 25 තුන් දෙනාම කිසියම් සංඛ්‍යාවකින් බෙදෙන්නේ නැහැ එහෙනම් A B C මොනවා හරි දෙයක් බෙදන අනුපාතය 10ට 8ට 25යි හරිම ලේසි 10ට 8ට 25 ඊට පස්සේ තුන් වෙනි එක මෙහෙම දෙනවා A 8 B 4 3යි B 8 C 5 4යි මහා ලොකු දෙයක් නෙමෙයි මේ තියෙන්නේ හරිද A B 3ට 4යි මේ උඩේ ඉන්න එක නටයි 3 යට ඉන්න එක නටයි 4 භාගයක් අනුපාතයක් විදිහට ලියන්න ඕමයි ඊට පස්සේ B ට C 4ට 5යි උඩින් ඉන්න කෙනාටයි 4 යටින් ඉන්න කෙනාටයි 5 භාගයක් අනුපාතයක් විදිහට දීවා. එහෙනම් මේක අපි සකස් කළොත් A ට B ට C කියන එක මොකද වෙන්නේ? A ට 3 වෙනකොට B ට 4යි B ට 4 වෙනකොට C ට 5යි. දැන් දෙන්නම දීලා තියෙන්නේ මෙතන. එහෙනම් මේ හිස්තැන් වලට දානවා 4 මෙතන තියෙන හිස්තැන් වලට දානවා මේ 4. දැන් ගුණ කරන්න ඉස්සෙල්ලා මෙහෙම කරන්න. බොරුවට පස්සේ බෙදනවට වඩා මෙතනම බෙදන්න. මේ තීරයේ ඉන්න A ගේ 4 B ගේ 4කට C ගේ 4කට කපලා ගන්න පුළුවන්. අන්න 1 1 කියලා අන්න ලියන්න පුළුවන්. එහෙනම් දැන් 3 වරක් එක 3යි 1 වරක් 4 4යි 1 වරක් 5යි A B C අතර මොනවා හරි දෙයක් බෙදන්න කියද? 3ට 4ට 5 අනුපාතය. ඉතින් මෙච්චර මේ සංකීර්ණ එකක් ඉතාල ලේසි ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු 4 වෙනි එක. හතර A B C දෙකට 7යි මෙතන දන්නේ කීයද කියලා 7ට 2යි කියලා තියෙනවා ඔන්න ඔය විදිහට තියෙන්නේ හරිද කරුණාකරලා ඔයාලා මේ මේකේ මේ ගණන් ටික print out එකක් අරගෙන මේක බලන්න නැත්තම් අපට හැදලි වෙයි මෙන්න කෝල් එකක් දෙන්න අපිට දෙන්න පුළුවන් දෙකම දීලා තියෙන්නේ මෙයාගේ මේ පේලියේ ඉන්න හැම ස්ථානකරම දානවා දෙක මේ පේලියේ තියෙන හැම ස්ථානකරම දානවා හත දෙවරක් අත 14යි හතරක් අත 49යි දෙවරක් දෙක 4යි ABC අතර බෙදන්නේ 14ට 49ට 4 අනුපාතයට කොච්චර නම් ලේසියිද ඊගාට 5 theta q to r
මෙයා p ට r 2ට 5යි ඊට පස්සේ q ට r 5ට 1යි දැන් මේක p ට q ට r විදිහට සකස් කරන්න කොහොමද දෙකම දීලා තියෙන මෙයාගේ හින්දා මේ පේලියේ තියෙන හැම ස්තරයකටම 5 දානවා මේ පේලියේ තියෙන හැම ස්තරයකටම 1 දානවා දැන් බලන්න හැම එකිනෙකම කැපෙන එකක් තියනවාද කියලා මෙයාගේ පහ කැපුණාට මෙයාට පහක් නැහැ දෙවරක් එක දෙකයි පස්වරක් පහ 25 පස්වරක් එක පහයි එහෙනම් මුදල් බේ හරි මොනවා හරි දෙයක් බෙදනවාට පාතේ 2ට 25ට 5යි ඊට පස්සේ හොඳයි එහෙනම් මන් දැන් දෙන්නම් ගැටළු ටිකක් ඔයාලට හදන්න පහ हाय ए बी सी डी के ला हाथर देने की ना वरना हाथर देने तीन अनुपात देना वहाँ बेटा मैं देना देख टे का है मैं देना के देख टे तूना है मैं देना के देख टे पहाय मैं तो नहीं इस 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 मैं आगे वाला वाट होंठ में देता माँ हाथर देना मैं कट पर लगाने तो तू देने का लगाने देख टे एक का है बी टे सी देख टे तूना दें मैं की विराय कर गाने को मैं की विराय कर गाने मगर कराने දෙන්නේ දීලා දෙන්න මේකින්ද මේ පෙළේ ඉන්න හැම ස්ථානකටම එක දැම්මා මේ පෙළේ තියෙන හැම ස්ථානකටම දෙක දැම්මා දෙවරක් දෙක හතරයි දෙවරක් එක දෙකයි තුන්වරක් එක තුනයි අහ ABC අතර මොනවා හරි දෙයක් දෙකන අනුපාතය හතරට දෙකට තුනයි දැන් එකතු කරගන්න D D තියෙන්නේ C ට D දෙකට පහයි ආ C කෙලින් දෙක දාන්න D කෙලින් පහ දාන්න දැන් මොකද වෙන්නේ දැන් ආපහු අර වැඩේම කරන්න මොකද්ද දෙන්නම දීලා තියෙන්නේ මේකේ මේ පේලියේ තියෙන හැම ස්ථානකටම 3 දාන්න මේ පේලියේ තියෙන හැම ස්ථානකටම 2 දාන්න දැන් කැපෙනවද කියලා බලන්න හැම තීරයකම කැපෙනවද කියලා බලන්න කැපෙන්නේ නැහැ 4 වරක් 2 8යි 2 වරක් 2 4යි 3 වරක් 2 6යි 4 වරක් 3 15යි මේ දෙන්න 4ෙන් බෙදනට මෙයාලා බෙදෙන්නේ නැහැ මේ දෙන්න 3ෙන් බෙදනට මෙයාලා බෙදෙන්නේ නැහැ එහෙනම් මීට වඩා සුළු කරන්න බෑ 8ට 4ට 6ට 15 අනුපාතයට තමයි මේ බෙදන්නේ හරිම පහේ ඔක සකස් කරගත්ත පස්සේ ගැටලුව හදන්නේ අර මම අර ඉස්සෙල්ලා කියපු විදිහට ඊට පස්සේ හත ගමු පොතක පෑනක පැන්සලක බෑග් එක මිලාතර අනුපාතය ගැන කියනවා පොතට පෑන 3ට 1 අනුපාතයට තියනවලු පෑනට පැන්සල 2ට 1 අනුපාතයට තියනවලු පැන්සලට බෑග් එකට 50 අනුපාතයට තියනවලු එතකොට මේවා අපි දන්නේ නැහැ ඉස්තිලා තියෙන්නේ. දැන් මේ වගේ එකක් හදාගන්න හොඳම දේ තමයි මොකද මෙහෙමම තියාන හදන්නත් පුළුවන්. ඔයාලා ටිකක් මේ විදිහ ප්‍රැක්ටිස් කළාට පස්සේ එකතරේම හතර දෙනාම අරගෙන හදන්න පුළුවන්. මම කරන්නේ 3 දෙනෙක් ගත්තා. පොතට පෑන 3ට 1යි. පෑනට පැන්සල 2ට 1යි. ඉස්තලා මෙයා සකස් කරගත්තා. ආ දෙන්නේ දීලා තියෙන්නේ. මෙයාගේ මේ පේලිය හැම ස්ථානකටම එක දැම්මා. මේ පේලිය හැම ස්ථානකටම දෙක දැම්මා. 3 වරක් 2 6යි 2 වරක් 1 2යි 1 වරක් 1 1යි. දැන් හතර වෙනිය හරි පස් වෙනිය හරි ඕන තරම් 10ක් තිබුණත් අපිට කමක් නැහැ බෑග් එක කියන එක දාගත්තා බෑග් එක ගැන තියෙන්නේ පැන්සලට බෑග් එක එකට 50යි පැන්සල කෙලින් එක දැම්ම බෑග් එක කෙලින් 50 දැම්ම දැන් ආපහු මොකද වෙන්නේ දෙන්නේ දීලා තියෙන්නේ මේකේ තියෙන හැම ස්ථානකටම එක දැම්ම මේ පේලියේ තියෙන හැම ස්ථානකටමත් එක දැම්ම දැන් ගුණ කළා 6 වරක් එක 6යි 2 වරක් එක 2යි 1 වරක් එක 2යි 1 වරක් 50 50යි එහෙමනම් ඕනම ගැටලුවක් හදන්න දැන් ගන්න 6ට 2ට 1ට 50 අනුපාතයට තමයි තියෙන්නේ පොතේ පෑනේ පැන්සලේ බෑගේ මිල ඊගාක ඊට පස්සේ තියෙනවා මොකද වෙන්නේ කමලා विमला निमला सुमना मकद कमलाट विमला देखट तूनाय कमलाट निमला ओनाय मेक दान्ने मेक दान्ने मेक दान्ने अरे ईट पास आय देना मकद विमलाट सुमना देखट हाताय विमलाट सुमना देखट हाताय अथवा ठीक है अब ऐसी वगे पेनवा එන්න අපි කරන්නේ කමලා විමලා නිමලා තුන් දෙනා ගන්නවා ඉස්සල්ලා අරගෙන ඒක බේරුම් කර ගන්නවා කමලා විමලා දෙකට තුනයි කමලා නිමලා
ඊට පස්සේ කමලා නිමලා කමලා නිමලා දෙකට පහයි මෙතන දන්නේ මෙතන දන්නේ දැන් මේක හදාගමු ඔන්න දෙන්නේ දීලා තියෙන්නේ මේක එහෙනම් මේ පීලියේ තියෙන හැම ස්ථනකටම දානවා දෙක මේ පීලියේ තියෙන හැම ස්ථනකටම දානවා දෙක ඊට පස්සේ මේකෙත් හරලේසි මේ පීලියේ තියෙන හැම ස්ථනකටම දානවා දෙක දැන් මේක නම් හදන්න දෙයක් නැහැ අතරම දැන් මට කියන්න ඕනේ මේ වගේ එකක් තියෙනකොට දැන් කමලාගෙන් දෙකක් කපන්න පුළුවන් විමලාගෙනුත් දෙකක් කපන්න පුළුවන් නිමලාගෙනුත් දෙකක් ඒ තුන් දෙනාගෙන්ම කපන්න පුළුවන් නම් කපන්න එතකොට මොකද වෙන්නේ මෙතන 2යි මෙතන 3යි මෙතන 5යි ඔන්න ඕන මුදලක් හරි දෙදෙනා අනුපාතේ ওই විදිහට එන්නේ ඊට පස්සේ කියනවා පියා මව දුව පුතා पिया माव दुव पुता पिया माव दुव पुता मनोहर देया बेदन अनुपात इडमा करी मुदल हरी देखट पहाय इकट तुनाय इट पास पहाट में अपने पहाट एकाई එහෙනම් මේක අනුපාතය සකස් කරගන්න මොකද ඉස්සලාම තුන් දෙනෙක් ගන්න පියා මව දුව ඊට පස්සේ දෙකට පහයි මව දා පියා පහ වෙනකොට මේ බලන්න මේකෙන් ගත්තා පියාගේ මවගේ මෙතන ගත්තා පියාගේ දුවගේ පහට එකයි දෙකක් දීලා තියෙන්නේ මෙයාගේ මේ පෙළිය තියෙන හැම ස්ථානකටම දෙක දැම්මා මේ පීලියේ තියෙන හැම ස්ථනකටම පහ දැම්මා ගුණ කළා පස්සරත් 2000 පස්සරත් 5200 දෙවරක් එක දෙකයි දැන් මේකට එකතු කරගත්ත පුතා පුතා ගත්තාම මොකද්ද තියෙන්නේ මව පුතා අර්ථ අනුපාතය තමයි දීලා තියෙන්නේ මව එකක් වෙනකොට පුතා තුනයි දැන් මේක සකස් කරගන්න දැන් මොකද දලා දෙන්නේ දැන් දෙකම දීලා තියෙන්නේ මෙන්න මේක එහෙනම් මේකේ තියෙන හැම ස්ථනකටම 25 ගන්න මේ පෙළිය දෙන හැම ස්ථනකටම එක දාන්න. දැන් ගුණ කරන්න. 10 රක් එක 10යි 25 රක් එක 25යි 2 රක් එක 2යි 25 රක් තුන 75යි. එහෙනම් මෙයාලා අතරේ බෙදන අනුපාතය 10ට 25ට 2ට 75යි. ඕක ඊට වඩා කුඩා කරන්න බෑ. ඊට පස්සේ ඊගායක මොකද වෙන්නේ A ට B 2ට 1යි A ට C 3ට 2යි A ට D 4ට 3යි එහෙනම් මොකද වෙන්නේ ඊට තුන් දෙනෙක් ගන්නකො ඉස්සලා A B C A ට B 2ට 1යි A ට C 3ට 2යි මෙතන නෑ 3ට 2යි ආ මේක සකස් කරගත්තාම මොකද වෙන්නේ 3 වරක් 2 6යි හරිද ඊට පස්සේ මේ පෙළියේ තියෙන හැම ස්ථනකටම දෙක දැම්මා මේ පෙළියේ තියෙන හැම ස්ථනකටම දැම්මා 3 එහෙනම් 1 වරක් 3 3යි 2 වරක් 2 4යි D යන්න ගත්ත දැන් D තියෙන්නේ A ට D 4ට 3යි A 4 වෙනකොට D 3යි දැන් මේ දෙන්න දුන්නා එහෙනම් මේ පෙළියේ තියෙන හැම ස්ථනකටම 6 දැම්මා මේ පෙළියේ තියෙන හැම ස්ථනකටම 4 දැම්මා දැන් කුඩා කරන්න බලන්න කුඩා කරන්න මේ කුඩා වෙනවා මේ දෙවරක් දෙකයි මේකෙත් දෙවරක් දෙකයි මේකෙත් කවුරු හරි එක්කෙනෙක්ම දෙවරක් දෙකයි මේක මෙයා කැපෙනවා දෙවරක් තුනයි කියලා ඕනනම් පස්සේ කපන්නත් පුළුවන් මෙතනම කපලා දාන්නත් පුළුවන් දැන් 6 වරක් දෙක 12යි 3 වරක් දෙක 6යි 4 වරක් දෙක 8යි 3 වරක් තුන 9යි ඕන්න මෙයාලා අතර වේදන අනුපාතය ඊට පස්සේ කියනවා අමල් බිමල් දෙකට 3යි අමල් බිමල් දෙකට 3යි. ඕක කරගන්න පුළුවන්. බිමල් චමල් ඒත් දෙකට 3යි. චමල් දුමල් චමල් දුමල් ඒත් දෙකට 3යි. ආ මේක හදාගන්නේ කොහොමද? හරිම ලේසියි. ABC 3 ගන්න ඉස්සෙල්ලා A ට B 2ට 3යි. ආ හරි. මෙයා ගැන දන්නේ. ඊට පස්සේ B ට C 2ට 3යි. ආ B ට C 2ට 3යි. මෙයා ගැන දන්නේ. මේක හදාගන්න මේක තමයි දෙකම දීලා තියෙන්නේ මේ පේලියේ තියෙන සෑම හිස්තැනකටම දැම්මා 3.
මේ පේළියේ තියෙන සෑම ස්ථානකටම දැම්ම දෙක. තේවරක් දෙක හතර තුන හතර දෙක හය තුන හතර තුන නවයයි. දැන් අලුතෙන් යටගත්තා D. D කියන්නේ C ට D දෙකට තුන. ඔව් C මෙතන ඉන්නවා D මෙතන ඉන්නවා. දැන් මේ දෙක දීලා තියෙන ඉඳ මේ පේළියේ තියෙන සෑම ස්ථානකටම නවය දැම්ම මේ පේළියේ තියෙන සෑම ස්ථානකටම දෙක දැම්ම. උඩා යනවා නමේ නමේ කැපුණාට මෙහෙ නෑ හයක් කැපේ ඒක මෙතන කැපෙන්නේ නෑ. හතර හතර දෙක අටයි හතර දෙක 12යි නව හතර දෙක 18යි නව හතර තුන 27යි. මේක මීට වඩා සුළු වෙන්නේ නෑ. දැන් මේ වගේ දේ ගැටළු බලමු. දැන් කියනවා පොතක් සහ පැනක් අතර මිලිහි අනුපාතය 3ට 1යි. පොතක් සහ පැනක් අතර මිලිහි අනුපාතය 3ට 1යි. දැන් මේක හොඳම දේ තමයි ඔයාලා කරුණා කරලා මේ ප්‍රශ්න මම දැන් මේ බෝඩ් එකේ ලියන්න ගියොත් පොඩි කොටසක් තමයි කරන්න වෙන්නේ. එතකොට ඔයාලා මහන්සියලා දැන් මේක බලන්න කාලයක් වැය කරගෙන උත්සාහ කරනකොට පටන් ගන්නකොට මෙවරණ එක සාධාරණ නෑ. ඒ නිසා මම කියන්නේ ඔයාලට මේකේ PDF එක WhatsApp හරි Viber හරි email හරි කරලා ගෙන්න ගන්න ඕන නම් 0747 700 17 00 තමයි කතා කරන්නේ. 700 17 00 වෙන මැසේජ් එකක් එවන්න අනුපාත PDF එක එවන්න කියලා. අනුපාත හරි. එතකොට එවන්න. එහෙම නැත්නම් මේ ගැටළු ලියන්න ගියොත් ලොකු වෙලාවක් යන නිසා. දැන් මේ නයි කියන්නේ හා හා හත් වෙනි ගැටලුවේ කතාව. පොතක් සහ පෑනක් අතර මිලෙහි අනුපාතය 3ට 1යි. ඔන්න ගැටලුව දෙන්නේ. ඊට පස්සේ කියනවා පෑනක් සහ පැන්සලක් අතර මිලෙහි අනුපාතය 2ට 1යි. ආ පෑනක් සහ පැන්සලක් අතර මිලෙහි අනුපාතය මොකද වෙන්නේ? පෑන 2 වෙනකොට 2ට 1යි. right. දැන් දැන් අර වගේ වෙන වෙනම ලියා ගන්න ඕනේ. දැන් මේ දෙන්නක වැඩ ඉවර කරන්න ඉතුරු එක කියන්න ඉතින්. කීවනේ. ආ දෙකක් දීලා තියෙන්නේ මෙයාගේ. එහෙනම් මේ පේළියේ තියෙන ස්ථාංග වලට දෙක දානවා. මේ පේළියේ තියෙන ස්ථාංග වලට එක දානවා. දෙවරක් තුන 6යි, දෙවරක් එක 2යි, එකරක් එක 1යි. දැන් එහෙනම් ගන්න ඉතුරු කියන එක. පැන්සල සහ බෑගයක් අතර මිලිහි අනුපාතය 1ට 50යි. ආ පැන්සල 1 වෙනකොට බෑගය 50යි. අපි මේක මීට කලිනුත් හදුවා. හරි. එහෙනම් දැන් මේක ආයෙ සකස් කරගන්න. මේ පේළියේ තියෙන හැම ස්ථානකටම එක දැම්මා. මේ පේළියේ තියෙන හැම ස්ථානකටම එක දැම්මා. 6 අරක් එක 6යි, 2 අරක් එක 2යි, 1 අරක් එක 2යි, 1 අරක් 50 50යි. ඔන්න මහා සංකීර්ණ ගැටලුවක් අපි අනුපාතය සකස් කරගත්තා. මොකද්ද මේ ගැටලුව කියන්නේ? පොතක් සහ පැනක් අතර මිලේ අනුපාතය 3ට 1ක්ද? පැනක් සහ පැන්සලක් අතර මිලේ අනුපාතය 2ට 1ක්ද? පැන්සලක් සහ බෑගයක් අතර මිලෙහි අනුපාතයකට 50ක්ද? ඒ. පෑනක මිල රුපියල් 20 නම් බෑගයක මිල කොපමණද? පෑනක මිල රුපියල් 20 නම් බෑගයක මිල කොපමණද? හරි මිලෙහි දැන් අපි මේ වගේ අනුපාත ටික හොයාගෙන තියෙනවා. මොකද කියන්නේ? පෑනක මිල රුපියල් 20 නම්. ඔව්. දැන් හරියට නිකන් කමලාට ලැබෙන මුදල මෙච්චර නම් කියලා කියනවනේ. එතකොට එයාගේ කොටස සමාන කරනවා ඒකට. එහෙනම් දෙකක් කියන්නේ 20යි. එහෙනම් යුනිට් දෙකක් කියන්නේ 20යි. එහෙනම් එක යුනිට් එකක් කියන්නේ යුනිට් දෙකක් කියන්නේ 20යි. එක යුනිට් එකක් කියන්නේ එතකොට 10යි. දැන් එහෙමනම් අපි ඕනෑම එකක මිල දැන් අපිට හොයාගන්න පුළුවන්. මොකද වෙන්නේ? යුනිට් එකක් කියන්නේ 10 නම් යුනිට් 6ක් කියන්නේ 60යි. එහෙනම් පොතක මිල රුපියල් 60යි. පෑනක මිල යුනිට් 2යි කියන්නේ රුපියල් 20යි. ඒක අපි කලිනුත් දන්නවා. පැන්සලක් කියන්නේ යුනිට් 1යි කියන්නේ රුපියල් 10යි. බෑගයක් කියන්නේ යුනිට් 50යි. එකක් 10 නම් 50ක් කියන්නේ 500යි. එහෙනම් බෑගයක මිල කීයද? බෑගයක මිල කීයද? රුපියල් 500යි. කොච්චර නම් ලේසිද? ඊට පස්සේ 8 වෙනි එක බලන්න. කමලා විමලා අතර 2ට 3ක්ද? ඔන්න ගැටලුවක් කියන්නේ කමලයි විමලයි අතර 2ට 3 අනුපාතයටද කමලා නිමලා අතර තව නිමලෙකුත් වෙනවා මෙතෙන්ට නිමලා කමලා නිමලා අතර 2ට 5ක්ද ඔන්න මේවා දන්නේ කියලා කියනවා විමලා සුමනා අතර 2ට 7ක්ද වෙනසේ මුදල බෙදුවට නිමලාට වඩා සුමනාට රුපියල් 22000ක් ලැබුණා දැන් ඉස්සලා මේක සකස් කරගමු. හරි. මේක සකස් කරගමු. දෙන්නම දීලා තියෙන්නේ මේකේ
මේ පේළිය තියෙන හැම ස්ථානකටම දෙක දැම්මා මේ පේළිය තියෙන හැම ස්ථානකටම දෙක දැම්මා දෙකට දෙකට දෙක කැපුණා එහෙනම් 2යි 3යි 5යි ආපහු එන්නේ ඇතර මේක කමලා දෙක වෙනකොට මෙයා 3 නම් ආපහු කමලා දෙක වෙනකොට මෙයා 5යි කියන්නේ කෙලින්ම මේක දෙකට 3ට 5යි කියලා ලියන්න පුළුවන් නමුත් මෙතන දෙක නැතුව මොකක් තිබුණත් හදන විදිහ තමයි මම ඔය කිව්වේ ආ දැන් අලුතෙන් එක තියෙනවා සුමන මේක විසඳගෙන ඉවරලා ගියා සුමන ගාවට දැන් සුමන දැන් මොකද කියන්නේ විමලාට සුමන දෙකට 7 ආ විමලාට දෙකක් ලැබෙනකොට සුමනට 7ක් ලැබෙනවා එහෙනම් දැන් මේක හදාගන්න එහෙනම් මොකද වෙන්නේ දෙකක් දීලා තියෙන්නේ මෙයාගේ එහෙනම් මොකද වෙන්නේ මේ පේළියේ තියෙන හැම ස්ථානකම දෙක දැම්මා මේ පේළියේ තියෙන හැම ස්ථානකම තුන දැම්මා දැන් බලන්න කැපෙනවද කියලා මෙතන දෙක 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 කැපුණාට නමුත් මේක කැපෙන්නේ නැහැ මෙතන දෙක තිබ්බනම් කැපෙනවා මෙතන දෙක තිබ්බනම් කැපෙනවා මෙතන හතර තිබ්බනම් දෙවරක් දෙකයි කියලා කැපෙනවා එහෙම වෙන්නේ නැහැ දැන් දෙවරක් දෙක හතරයි තුන් වරක් දෙක හයයි පහ වරක් දෙක 10යි තුන් වරක් හත 21යි එහෙනම් කමලා විමලා නිමලා සුමනා අතර මේ කියන මුදල් බෙදන අනුපාතයේ 4ට 6ට 10ට 21යි එහෙනම් දැන් කියනවා නිමලාට වඩා සුමනාට රුපියල් 22000ක් ලැබුණේ නිමලාට වඩා සුමනාට නිමලාට වඩා සුමනාට මට කියන්නේ යුනිට් වලින් නිමලාට වඩා සුමනාට නිමලාට 10ක් ලැබෙනකොට සුමනාට 21ක් ලැබිලා එහෙනම් සුමනාට වැඩිපුර ලැබිලා තියෙනවා 11 හැබැයි ඔන්න ඔය 11 කියන එක සමාන වෙනවලු රුපියල් වලින් නම් 22000කට නිමලාට වඩා සුමනාට රුපියල් 22000ක් හම්බුණා කියවනේ එහෙනම් අපි යුනිට් වලින් ගත්තා සුමනාට 21ක් හම්බෙනකොට නිමලාට 10යි කියන්නේ වැඩිපුර 11ක් හම්බලා තියෙනවා අන්න ඒ 11 යගේ මුදලින් කියනවා රුපියල් 22000යි එහෙනම් යුනිට් 11ක් 22000යි නම් යුනිට් එකක් 22000 බෙදීම 11යි කියන්නේ කීයද 2000යි දැන් ඉතින් ඇහුවොත් ඕන එකක් කියන්න පුළුවන්නේ කමලාගේ මුදල 2604ක් 8000යි විමලගේ මුදල 2006ක් 12000යි විමලගේ මුදල 2610ක් 20000යි සුමනගේ මුදල 2621ක් 42000යි අහන්නේ මොකද්ද එක එක අය ලබන මුදල් ප්‍රමාණ ප්‍රයන්න බෙදූ මුළු මුදල අහනයි බෙදූ මුළු මුදල යුනිට් වලින් කියොත් එහෙම මුළු මුදල හර්මලේසි 6 4 10 10 20යි 21යි 41යි එහෙනම් 41 ගුණ කරනවා දැන් මොකෙන්ද 2000 41 2000 ගුණ කරපුවම කීයද දෙවරක් 1 2 දෙවරක් 4 8 82000 එහෙනම් බෙදු මුළු මුදල රුපියල් 82000 එක එකනා ලබන මුදල් වෙන වෙනව ගත්තොත් එහෙම 2004ක් කමලට 8000යි අපිට වගන්ත ලියන්න ඕනේ නැනේ උත්තරේ ගන්න නෙවෙයි මේ 2006ක් 12000යි මේ 2010ක් 20000යි 2021ක් 42000යි හරිම ලේසි දෙයක් ඊට පස්සේ නමේ අක්‍ර 2යි ප්‍රදේශ 16 ක ඊටම පියා මව අතර 2ට 5 අනුපාතයටද මව පුතා අතර 1ට 3 අනුපාතයටද පියා දුව අතර 5ට 1 අනුපාතයටද බෙදූ විට මවට වඩා පුතාට ප්‍රදේශ කීයක් ලැබේද අක්‍ර 1ක් කියන්නේ ප්‍රදේශ 160යි අය කියන්න ගන්න අක්‍ර 2යි ප්‍රදේශ 16 තමයි බෙදන්නේ අක්කර 1යි පර්චස් 16ක් අක්කර 1යි අක්කර 2යි පර්චස් 16ක් අක්කර 2යි පර්චස් 16 කියන්නේ පර්චස් වලින්ම ගත්තොත් 160යි 160යි තව 16යි ඒ කියන්නේ 320යි 16යි පර්චස් 336ක් තමයි මේ බෙදන්නේ කොහොමද බෙදනවා කියන්නේ පියා මව අතර 2ට 5යි පියා මව අතර 2ට 5යි ඊට පස්සේ මව පුතා අතර 1ට 3යි මව පුතා අතර මවට එකක් වෙනකොට පුතාට තුනයි. ආ මේක හදාගමු ඉස්සෙල්ලම. මේකෙලින් තියෙන ස්ථාන්ට පහ දැම්ම මේකෙලින් තියෙන ස්ථාන්ට එක දැම්ම. දෙවරක් එක දෙකයි පස්තරක් එක පහයි පස්තරක් තුන පහයි. හරි. ඊට පස්සේ අය කියනවා පියා දුව අතර පහට එකයි. එහෙනම් දුව මෙතෙන්ද දැම්මා. පියා ඉස්සෙල්ලා කියනවා පහයි. ඊට පස්සේ දුව එකයි. දැන් ආය ආපහු මේක සකස් කරගමු.
මේ තියෙන හිස්තැන් හැම එකකටම 5 දානවා මේ තියෙන හිස්තැන් හැම එකකටම 2 දානවා 5 5 5 කැපුණාට මේකේ 5ක් නෑ කැපෙන්න එන්ත 4 2 10 4 5 25 15 5 75 2 රක් එක 2යි මොන අත් දෙන අතර මුදල් වදන මේ ඉඩම වදන අනුපාතය ඕකයි මවට වඩා පුතාට ප්‍රයෝජස් කීයක් ලැබෙයිද කියලා දැන් මේ ටික එකතු කරගත්තොත් එහෙම කීයද එන්නේ 75 25 100යි 100යි 10 110යි 110යි 12 112යි 112යි එහෙනම් 112 කියන එක සමාන වෙනවා පර්චස් වලින් නම් 336කට එහෙනම් එකක් කියන එක 336 බෙදනවා 112යි එකක් කියන්නේ හරියටම පර්චස් 3ක් යුනිට් එකක් කියන්නේ පර්චස් 3ක් එහෙනම් දැන් ඒකේ එකන ලබන ඒවා හොයමු අපි එකක් කියන්නේ යුනිට් එකක් කියන්නේ පර්චස් 3ක් නම් 10ක් කියන්නේ 10 වරක් 3 30යි 25ක් කියන්නේ 25 වරක් 3 75යි 75ක් කියන්නේ 75 වරක් 3 225යි දෙකක් කියන්නේ 3 වරක් 2 6යි මොකද කළේ මේ හැම එකම 3ෙන් ගුණ කළා ඇයි 3ෙන් ගුණ කළේ එක යුනිට් එකක වටිනාකම මොනවා හරි ඒකක 3ක් හරි ඔය විදිහට බෙදෙනවා දැන් අහනවා මොකද්ද දැන් බලන්නකෝ ප්‍රයෝජස් 336 ලස්සනට බෙදලා තියෙන විදිහනේ 225යි 75යි 300යි 30යි 330යි 336යි ඔන්න හතර දෙනාට ඔය ප්‍රයෝජස් 336 ලැබුණ විදිය දැන් අහන ප්‍රශ්නේ මොකද්ද මවට වඩා පුතාට ප්‍රයෝජස් කීයක් ලැබෙයිද කියලා අහනවා කොහො පුතා පුතා ඉන්නේ මෙතන මව ඉන්නේ මෙතන එහෙනම් මේ දෙන්නගේ වෙනස ප්‍රයෝජස් වලින්ම කියන්න පුළුවන් කීයද අරයට ප්‍රයෝජස් 225ක් හම් වෙනකොට මෙයාට ප්‍රයෝජස් 75ක් හම් වෙනවා ඒ කියන්නේ වෙනස කීයද ප්‍රයෝජස් 150යි හරි ඊට පස්සේ නේද ඇපල් ගෙඩියක් ගන්නාමතලින් අඹ ගෙඩි 4ක් හෝ දොරන් ගෙඩි 2ක් මිලදී ගත හැකි ඇපල් ගෙඩියක් ගන්නාමතලින් අඹ ගෙඩි 3ක් මිලදී ගත හැකි අඹ දොරන් ඇපල් පැපල් ගෙඩි එක බැගින් මිලදී ගැනීමට යන මුළු මුදල රුපියල් 25000ක් නම් එතර වෙන බෑ ඒක රුපියල් මං හදලා PDF එකට දාන්න මේක රුපියල් 250ක් වෙනවා හරි ඊට පස්සේ තියෙන ඇපල් ඇපල් ගෙඩියක් ගන්නා මොදලේ අඹ ගෙඩි 4ක් හෝ දොඩම් ගෙඩි 2ක් ගන්න පුළුවන්. දැන් මේක මීට කලින් මම දැකලා තියෙන විභාගවල තියෙනවා. ඇපල් ගෙඩියක් ගන්නා මොදලින් මොකද කියන්නේ? අඹ ගෙඩි 4ක් හෝ දොඩම් ගෙඩි 2ක් ගන්න පුළුවන්. මොකද එන්නේ? එහෙනම් ඇපල් ගෙඩියක් ගන්නා මොදලින් අඹ ගෙඩි 4ක් හෝ දොඩම් ගෙඩි 2ක් ගන්න පුළුවන් කියලා කිව්වම මොන ඔහොම ලියන ඒක වැරදි. එහෙම නෙමෙයි කියන්නේ. ඇපල් ඇපල් වල මිල වගේ 4 ගුණයක් දෙන එකයි මේකේ අදහස වෙන්නේ. එහෙනම් ඇපල් ගෙඩියක් ගන්න මොදලෙන් දොඩම් ගෙඩි 4ක් ගන්න පුළුවන් කියන එකේ නෑ. ඇපල් ගෙඩියක් ගන්න මොදලෙන් අඹ ගෙඩි 4ක් ගන්න පුළුවන් කියන එකේ තේරුම අඹ ගෙඩියක් වාගේ 4 ගුණයක් මිලයි ඇපල් ගෙඩි. කොහොම ගානක් මීට කලින් විභාගයකට තිබුණා. ඔය අර මේ මේ දාතේ පැන්සල පෑන පැන්සල බෑගේ කියලා ඒක ගොඩාක් දෙනෙක් වැරදි විදිහට ගත්ත මොකද ඇපල් ගෙඩියක් ගන්නා මොදලින් අඹ ගෙඩි 4ක් ගන්න පුළුවන් කියපු ගමන් ඒකට 4යි කියලා දාගන්න. එහෙම වෙන්න බෑ. ඇපල් තමයි ගණන්. ඇයි ඒ? ඇපල් එකක් ගන්න එකෙන් අඹ ගන්නවා නම් 4ක් ගන්න හැකියි. එහෙනම් ගණන් වැඩි ඇපල් ගණන් අඩු අඹ. එහෙනම් අඹ ගෙඩියක මිල වගේ 4 ගුණයක් ඇපල් ගෙඩියක මිල කියන එකයි මෙතනින් අදහස්. හරි. එතකොට අය කියන මොකද්ද? දොඩා ඇපල් ගෙඩියක් ගන්න මොදලින් දොඩම් ගෙඩි ගන්නවා නම් දෙකක් ගත්ත හැකියි. ඒ කියන්නේ එහෙනම් මොකද එන්නේ? දොඩම් ගෙඩියක මිල වගේ දෙගුණයක් ඇපල් ගෙඩියක මිල කියන එක තමයි අනිත් පැත්ත අරවල කියන්නේ. හරි. දැන් එහෙනම් මේක සකස් කරගත්තොත් 4 වරක් 2 8යි. මෙතන දැන් මද එක මෙතන දැන් මද එක දෙවරක් එක 2යි දෙවරක් එක 2යි. මේ ඔක්කොම දෙකෙන් බෙදෙන හින්දා දෙකෙන් බෙදමු. ඕනනම් මෙතන කපන්නත් තිබුණා. මෙතන කපනවා නම් කපන්න තිබෙ කොහමද? මේ දෙකට මේ දෙක කපලා දාන්න ඉතින්. එහෙම නැත්නම් මෙතෙන්ට ආවට පස්සේ දෙකෙන් බෙදුවා. දෙවරක් 4යි දෙවරක් 1යි දෙවරක් 1යි. දැන් අය ඇඳ ගන්න ඕනේ පැපල්. දැන් මෙතන හතරනේ පොදු එක. ඒ නිසා මෙතන දෙක වෙන්න බෑ. මේක හතර වෙන්න බෑ. එහෙම වුණාම කපන්නේ කොහමද? දෙවරක් 1යි දෙවරක් 1යි දෙවරක් 2යි කියලා කැපුණා. හරිද? මේක මේ වැරදිලා ලියපුන එක. හරි. එහෙනම් හතර වරක් එක 4යි 1 වරක් එක 1යි දෙවරක් එක දෙකයි ඊට පස්සේ එතෙන්ද පැපල් අරගෙන ඉස්සරහට කරගෙන යන්න. හරි. දැන් අපි කරමු මෙයාට තියෙන වෙනත් ගැටලු. විශේෂයෙන් ඇහුවේ වයස ගැටලු අනුපාත ඇසරෙන් අදමු කියලානේ.
ගාන තියන්නේ එක්තර පියගේ දැන්වස ඔගේ පුතාගේ වයස මෙෙන් සිවගුණේති පියා ඉන්න පුතාගේ වයස වගේ සිව්ගුණයක්ලු පියාගේ වයස ඊට පස්සේ තව අවුරුදු විස්සකින් තව අවුරුදු විස්සකින් මකද වෙන්නේ එම පියාගේ වයස පුතාගේ වයස මෙෙන් දෙගුණේති විස්සකින් මොකද වෙන්නේ පුතා ගේ වයස වගේ දෙගුණයක් වෙනවලු පියාගේ වයස. ඕක තමයි කියන්නේ. දැන් මේක හදන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි පුතාගේ වයස x පියාගේ වයස y කියලා අරගෙන සමගාමී සමීකරණ ඇසුරින්. දෙවෙනි ක්‍රමය තමයි පුතාගේ වයස x නම් පියාගේ වගේ 4 ගුණයක් කියන්නේ 4x කියලා අරගෙන සරල සමීකරණ ඇසුරින්. මම අද කරන්න ඔයාලට මේ වගේ ගැටලු මේ වයස ගැටලු හරි ලේසියි. ඇත්තම ගොඩක් මේ ගැටලු වයස ගැටලු අනුපාත ගැටලු ප්‍රතිශත ගැටලු ගොඩ දේවල් අනුපාත ඇසුරෙන්ම හදන්න පුළුවන් ගොඩාක් ගැටලු අනුපාත ඇසුරෙන්ම හදන්න පුළුවන් සමීකරණ පව අනුපාත ඇසුරෙන් විසඳන්න පුළුවන් දැන් මම කරන්නේ මෙහෙමයි පියා පුතා කියලා ගමුකෝ හරි එතකොට මුලින් කියනවානේ පුතා වගේ 4 ගුණයක් කියලා ඒක අනුපාතයක් විදිහට ලියනවා එහෙනම් පුතා එකයි නම් ඒ වගේ 4 ගුණයක් පියා මෙතන අනුපාත දෙකක් සම්බන්ධ කරන්නේ ඊට පස්සේ කියනවානේ ආපහු අවුරුදු 20කින් පියාගේ වයස පුතාගේ වයස මෙන් දෙගුණයක් කියලා. එහෙනම් පුතාගේ වයස 1ක් වෙනකොට පියාගේ වයස 2ක් වෙනවා. ඔන්න ඔය අනුපාත දෙක ලියවා. කලින් තිබුණ අනුපාතය ලියවා. ඊට පස්සේ කියපු අනුපාතය ලියවා. ඊට පස්සේ මොකද කරන්නේ අපි? මේ පස්සේ කියපු අනුපාතයේ හැදුනේ කොහොමද? පියාටත් අවුරුදු 20ක් එකතු වුණා පුතාටත් අවුරුදු 20ක් එකතු වුණා. තව අවුරුදු 20කින් මේ අනුපාතය ආවේ. ඔන්න ඔහොම ලියවා. දැන් කරන්නේ මේක මේ විදිහට ගන්න. මේ දෙන්නගේ ගුණිතය ගන්නවා දෙවරක් එක දෙකයි. මේ දෙන්නගේ ගුණිතය ගන්නවා එක්වරක් හතර හතරයි. එහෙනම් මේ දෙන්න අතර පරතරය ගන්නවා දැන් මේ ලීවට හිතෙන් කරන්න පුළුවන් මේ වැඩේ. හතරෙන් දෙකක් දෙකයි. ඔන්න පරතරය දෙකයි. ඊට පස්සේ මොකද කරන්නේ? මේ දෙන්නගේ ගුණිතය ගන්නවා එක්වරක් 20 20යි. මේ දෙන්නගේ ගුණිතය ගන්නවා දෙවරක් 20 40යි. දැන් මේ දෙන්නගේ පරතරය ගන්නවා 40න් 20ක් 20යි. එහෙනම් මේකේ තේරුම මෙතන 2යි මෙතන 20යි කියන්නේ 2 units equal 20. ඒ කියන්නේ යුනිට් දෙකක් කියන්නේ 20යි. එහෙනම් එක යුනිට් එකක් කියන්නේ 20 බෙදීම 2යි. ඒ කියන්නේ 10යි. එහෙනම් දැන් මොකද වෙන්නේ? පියාගේ වයස 4යි කියන්නේ. එහෙනම් පියාගේ වයස 4යි කියන්නේ යුනිට් එකක් කියන්නේ 10 නම් 4ක් කියන්නේ කීයද? 40යි. එහෙනම් පියාගේ වයස 40යි අවුරුදු. පුතාගේ වයස යුනිට් එකයි. ඒ කියන්නේ පුතාගේ වයස කීයද අවුරුදු? 10යි. එහෙනම් පියා අවුරුදු 40යි. පුතා අවුරුදු 10යි. දැන් මේ කියන කතාව හරියද බලන්න. මුලින් මේ දෙන්නගේ වයස අතර පරතරය 40ට 10යි කියන්නේ 4ට 1යි. ඒක හරියි. තව අවුරුදු 20කින්. මෙයාටත් 20ක් එකතු වෙනවා. මෙයාටත් 20ක් එකතු වෙනවා. එතකොට මෙයා 60 වෙනවා. මෙයා 30 වෙනවා. එතකොට මේ දෙන්න අතර පරතරය අනුපාතය 1:2 කියනවා. මෙයා වගේ දෙගුණයක් කියලා නේ කිව්වේ. මුලින් කිව්වා 4 ගුණයක් කියලා. තව අවුරුදු 20කින් දෙගුණයක් කිව්වා. හරියට හරි. එහෙනම් හරි සරල දෙයක් මෙතන හිතෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. හරි. එහෙනම් ඊගා දෙවෙනි එක බලමු. දැන් කියනවා පියෙකුගේ හා පුතෙකුගේ දැන් වයස අතර අනුපාතය 5:1. පියෙකුගේ හා පුතෙකුගේ දැන් වයස අතර අනුපාතය 5:1. පියා පුතා දැන් කියලා 4 ගුණයක් කියලා දීලා නැතු අනුපාතය අතරෙම දීලා තියෙනවා. පියෙකුගේ හා පුතෙකුගේ දැන් වයස අතර අනුපාතය 5:1. තව අවුරුදු 5කින් පියාගේ සහ පුතාගේ වයස අතර අනුපාතය 3:1. අන්න අනුපාත දෙක ලියවා. මේක වෙන්නේ මොකක් වුණාමද? පියාටත් අවුරුදු 5ක් එකතු වෙනවා පුතාටත් අවුරුදු 5ක් එකතු වෙනවා. හරි. දැන් අහන ප්‍රශ්නේ තමයි තව අවුරුදු 10කින් පියාගේ සහ පුතාගේ වයස අතර අනුපාතය. ඊට කලින් දැන් හොයාගමුකෝ දැන් අද පියාගේ පුතාගේ වයස හරිම ලේසි දෙයක් නේ. 3 1 3යි. 1 5 5යි. පරතරය 2යි. 1 5 5යි. 3 5 15යි. පරතරය 15 5 10යි. එහෙනම් මේකේ තේරුම තමයි යුනිට් දෙකක් කියන්නේ 10යි.
එහෙනම් යුනිට් එකක් කියන්නේ 5යි. එහෙනම් පියාගේ වයස කියන්නේ යුනිට් 5ක්. ඒ කියන්නේ 5 * 5 = 25යි. අවුරුදු 25යි. ඊට පස්සේ පුතාගේ වයස කියන්නේ යුනිට් 1ක්. ඒ කියන්නේ අවුරුදු 5යි. දැන් මේ දෙන අතර වයස් පරතරය කියලා අවුරුදු 20යි. අනුපාතය ගත්තොත් 25ට 5යි කියන්නේ හරියට හරි 5ට 1යි. ඊට පස්සේ තව අවුරුදු 5කින් මෙයා 30 වෙනවා, මෙයා 10 වෙනවා. හරිද? එතකොට 30ට 10යි කියන්නේ 3ට 1යි. හරියට හරි. හැබැයි අහන ප්‍රශ්නේ තමයි මොකද්ද? තව අවුරුදු 10කින් පියාගේ සහ පුතාගේ වයස අතර අනුපාතය. තව 10කින්. තව අවුරුදු 10කින් පියාගේ සහ පුතාගේ වයස අතර අනුපාතය. එහෙනම් පියා පුතා. දැන් මොකද වෙන්නේ? අද මෙයාට 25 නම් තව 10කින් මෙයාගේ වයස 35ක් වෙනවා. අද මෙයාට 5යි නම් තව 10කින් මෙයාට වයස 15ක් වෙනවා. දැන් මේක සුළු කරපුවම එනවා බෙදන්න පුළුවන් දෙන්නම 5. 5ෙන් බෙදපුවම එනවා 5 * 4 = 7යි, 5 * 4 = 3යි. ඉතින් මේක මෙච්චර දේවල් ලිව්වට ඔයාලා හරියට ප්‍රැක්ටිස් කළොත් මේක තක්ගාලා හිතෙන් කියන්න පුළුවන් මේ ටික. හොඳයි, ඊගාක බලමු. ඊගාක බලමු. තුන. පියෙකුගේ දැන් වයස පුතාගේ දැන් වයස මෙන් 3 ගුණයක. පියෙකුගේ දැන් වයස පුතාගේ දැන් වයස වගේ 3 ගුණයක් කියන්නේ පියා පුතා වගේ 3 ගුණයක් වයසයි, පුතා එකයි නම් ඒ වගේ 3 ගුණයක් පියා. ඒකට 3 අනුපාතයට ඉන්නේ. මීට අවුරුදු 10කට පෙර පියාගේ වයස පුතාගේ වයස මෙන් 5 ගුණයක. පියාගේ වයස පුතාගේ වයස වගේ 5 ගුණයක. හැබැයි මේක ඉන්නේ කොහමද? මීට අවුරුදු 5කට පෙර මේ දෙන්නගෙම 5 අඩු වුණා. දැන් අහනවා පියාගේ දැන් වයස අවුරුදු කීයද? හරි මම ලැයිස්ති. 1 * 3 = 3යි, 5 * 1 = 5යි, පරතරය 2යි, 1 * 5 = 5යි, 5 * 5 = 25යි, පරතරය 20යි. හරිද? මේක තේරුම්මේ ඍණ 5 ඉඳන් ඍණ 20ට පරතරය කීයද කියන එකයි. දෙකම ඍණ නම් කිසි ප්‍රශ්නයක් නැහැ. දෙකම ධන නම් කිසි ප්‍රශ්නයක් නැහැ. වෙනස විතරයි ගන්න තියෙන්නේ. ධන ඍණ දෙකක් තිබුණොත් තමයි ප්‍රශ්නේ එන්නේ. ඒ කියන්නේ මෙයාට අවුරුදු 5ක් තව අවුරුදු 5කින් පියාගේ වයස සහ මීට අවුරුදු 5කට පෙර පුතාගේ වයස වගේ කතාවක් කිව්වොත් තියෙන්නේ. අපි බලමු එහෙමනම්. ඍණ 5 ඉඳන් ඍණ 25 කියලා කියන්නේ මොකද්ද? මෙහෙමනේ. බිඳුව මෙතන තියනවා නම් ඍණ 5 මෙතන තියනවා නම් මේ මෙල ඍණ 10 ඕම් මෙල ඍණ 25 මේ හරිය දිනවා මෙන්න මේ පරතරය. මේ පරතරය කියන්නේ 20. හරි. එහෙමනම් මොකද වෙන්නේ? යුනිට් 2ක් කියන්නේ 20 නම් යුනිට් 1ක් කියන්නේ 10යි. පියාගේ දැන් වයස අහන්නේ පියාගේ වයස කියන්නේ යුනිට් 3යි. මෙතන තියෙන යුනිට් 3යි. ඒ කියන්නේ 30ද? 10 + 3 = 30යි. 10 + 3 = 30යි. එහෙනම් වයස කීයද කියලා අහුවොත් අවුරුදු කියලා දාන්න. වයස අවුරුදු කීයද කියලා අහුවොත් 30යි කියලා දාන්න. ඊගාක බලන්නකෝ. පියාගේ දැන් වයස පුතාගේ දැන් වයස මෙන් 3 ගුණයක. පියාගේ දැන් වයස පුතාගේ දැන් වයස වගේ 3 ගුණයක් කියන්නේ ආපහු 1 * 3යි. මීට අවුරුදු 10කට පෙර පියාගේ වයස පුතාගේ වයස මෙන් 5 ගුණයක. පියාගේ වයස පුතාගේ වයස මෙන් 5 ගුණයක. හැබැයි දැන් ඉස්සලගේ 5කට පෙරනේ, දැන් 10කට පෙර. දෙන්නගෙම අවුරුදු 10 10 අඩු වුණාම තමයි ওই දේ වෙන්නේ. මීට අවුරුදු 10කට පෙර. දැන් ඉතින් හරි ලේසියිනේ. 5 * 1 = 5යි, 1 * 3 = 3යි, පරතරය 2යි, 1 * 10 = 10යි, 5 * 10 = 50යි, පරතරය 40යි. එහෙනම් මොකද වෙන්නේ? යුනිට් 2ක් සමාන වෙනවා 40කට, යුනිට් 1ක් සමාන වෙනවා 20කට. පියා කියන්නේ යුනිට් 3යි. ඒ කියන්නේ 20 * 3 = 60යි. පුතා කියන්නේ යුනිට් 1යි. ඒ කියන්නේ අවුරුදු 20යි. ඇත්තද කියලා බලන්න. අද පියාගේ පුතාගේ වයස් අතර අනුපාතය කියන විදිහට එන්න ඕනේ
තුනට එකක් මේක කුඩා කරපුවම එනවා තුනට එකක් ඒක හරියට ඊට පස්සේ මීට අවුරුදු 10ට කලින් අනුපාතය එන්න ඕනේ පහට එකක් පියා පුතා 10කට කලින් පියාට කීයද 50යි 10කට කලින් පුතාට කීයද 10යි එහෙනම් මේක කුඩා කරපුවම අපව වෙනවා පහට එකක් එහෙනම් අපි හදපේක හරියටම හරි හරි ඊගාට අපි බලමු පස්වෙනි එක මොකද කියන්නේ මම මේ පියාගේ සහ පුතාගේ වයසමයි ගත්තේ මොකද ඔක ඕන දෙයකට වෙනස් කරගන්න පුළුවන් මුදල් බෙදන අනුපාතයකට හරි නේද කමලාට රුපියල් 50ක්ද සුමනාට රුපියල් 100ක්ද දුන්න විට වගේ වම කතාවක් කියන්න පුළුවන් මම කියන්නේ බේසික් තියරි එක තමයි මේ කියන්නේ පියාගේ සහ පුතාගේ දැන් වයස අතර අනුපාතය 4ට 1යි ඊට පස්සේ අවුරුදු 10කට පෙර පියාගේ වයසත් තව අවුරුදු 10කින් පුතාගේ වයසත් අන්න රයිට් 3ට 2යි දැන් බලන්නකො මේ කියන්නේ මේ 3ට 2යි කියලා කියන්නේ අනුපාතය මොකක්ද දන්නවද තව අවුරුදු 10කින් පුතාගේ වයස එහෙනම් පුතාට 10ක් එකතු වෙනවා සහ මීට අවුරුදු 10කට පෙර පියාගේ වයස පියාගේ වයස මීට අවුරුදු 10කට කලින් වයස ගත්තහම තමයි මේ 3ට 2 අනුපාතය එන්නේ අන්න දැන් පියාගේ වයස අවුරුදු කීයද කියලා අහනවා හරි නේ තුන් වරක් එක 3යි දෙවරක් 4 8යි පතරේ 5යි දෙවරක් 10 20යි ඍණ 20යි තුන් වරක් 10 30යි ධන 30යි දැන් පතරේ කීයද පතරේ 10 නන් නෙමෙයි ඔන්න බලන්න මේකේ පතරේ ගන්න විදිය හරි අද බලමු මෙතන ඍණ 20 තියෙනවා ඍණ 10යි බින්දුව 10 20 30 ඔන්න ඔය විදිහට නෙන්නේ එහෙනම් එකක් ඍණයි අනික ධනයි තියෙන වෙලාවට චුට්ටක් හිතන්න වෙනවා දෙකම ඍණ තිබ්බොත් දෙකම ධන තිබ්බොත් කෙලින්ම පරතරය විතරයි ගන්න තියෙන්නේ දැන් තියෙන්නේ මෙන්න මේ දෙන්න අතර පරතරය කියන්නේ කීයද 20 ඍණ 20 ඉඳන් ධන 30ට යනකොට ඍණ 20 ඉඳන් බින්දුවට යන්න ඕනේ 20ක දුරක් ආපහු බින්දුවේ ඉඳන් 30ට යන්න තව 30ක දුරක් යන්න ඕනේ එහෙනම් මෙතන පරතරය 50ක් එනවා කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒතරයි මහ ලොකු දෙයක් තේරුම් ගන්න නැහැ. එහෙනම් යුනිට් 5ක් කියන්නේ 50යි. යුනිට් 1ක් කියන්නේ 10යි. එහෙනම් පියාගේ දැන් වයස යුනිට් වලින් ගත්තාම 4යි. 4යි කියන්නේ දවරක් අතර 40යි. අවුරුදු 40යි. ඒකයි. ඊට පස්සේ ආය බලන්න දැන් මේ වයස ගැටලුම නෙමෙයි ඕනම දෙයකට මේක ආදේශ කරගන්න පුළුවන්. මොකද කියන්නේ පන්තියක සිටින පිරිමි ළමයි ගැහැණු ළමයි අතර අනුපාතය 4ට 5යි. පන්තියක සිටින පිරිමි ළමයි සහ ගැහැණු ළමයි අතර අනුපාතය 4ට 5යි. ඊට පස්සේ ගැහැණු ළමයි 6 දෙනෙක් පන්තියට එකතු වූ විට පිරිමි ළමයි ගැහැණු ළමයි අතර අනුපාතය 5ට 7යි. මොකද වෙන්නේ? පිරිමි ළමයි ඉන්නවා, ගැහැණු ළමයි ඉන්නවා. මොකද වෙන්නේ? මේ දෙකොල්ල අතර අනුපාතය 4ට 5යිලු ඊට පස්සේ තව අනුපාතයක් ගෙනව 5ට 7යිලු කියන පිළිවෙල වැඩගත් වෙනවා පිරිමි ළමයි ගැහැණු ළමයි කියලා කියන්නේ එහෙම වෙන්නේ කොහොම වුණාමද ගැහැණු ළමයි 6 දෙනෙක් එකතු වෙනවා නහනම් ගැහැණු ළමයි 6 දෙනෙක් එකතු වෙනවා පිරිමි ළමයි හැබැයි එකතු වෙනවද කවුරුත් නැහැ එකතු වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ එහෙම වුණාම තමයි මේ 5ට 7යි කියලා කියන්නේ එනහන දැන් පන්තියේ ගැහැණු ළමයි කොපමණ සිටියද හරිම ලේසියි මේ 6ක් එකතු වුණාම මෙයා පිරිමි ළමයි එකතු වෙන්නේ නැහැ. 5 වරක් 5 25යි. 7 වරක් 4 28යි. පරතරයේ 28 25ක් 3යි. මෙතන 7 වරක් බිංදුව බිංදුවයි. 5 වරක් 6 30යි. බිංදුවේ ඉඳන් 30ට පරතරය 30යි. එහෙනම් මොකද වෙන්නේ? යුනිට් 3ක් කියන්නේ 30යි. යුනිට් එකක් කියන්නේ නම් 30 බෙදීම 3යි කියන්නේ 10යි. එහෙනම් අහන ප්‍රශ්නේ මොකද්ද? දැන් පන්තියේ ගැහැණු ළමයි ගන්න කීයද? එහෙනම් දැන් පන්තියේ ඉන්න ගැහැණු ළමයි කීයද? යුනිට් වලින් නම් 5යි. එහෙනම් දැන් පන්තියේ ගැහැණු ළමයි කීයද? යුනිට් වලින් නම් 5යි. 5යි කියන්නේ 10 ව 5ක් 50යි. ඊට පස්සේ පිරිමි ළමයි ආවනම් එහෙම දැන් පන්තියේ පිරිමි ළමයි කීයද කියලා ආවනම් යුනිට් වලින් නම් 4යි
ඒ කියන්නේ 46. මේ දෙක අතර අනුපාතය බලන්න පිරිමි ළමයි ගැහැණු ළමයි අතර අනුපාතය 40ට 50 කියන්නේ 4ට 5යි. හරිද? දැන් බලමුකෝ. අනුපාතයත් ගැලපෙනවද කියලා බලමුකෝ. පිරිමි ළමයි 40යි ගැහැණු ළමයි 50යි කියන්නේ 4ට 5යි. ඒකනම් හරි. ඊට පස්සේ ගැහැණු ළමයි 6 දෙනෙක් එකතු වෙනවා. මේකට ගැහැණු ළමයි 6 දෙනෙක් එකතු වෙනවා. එතකොට අනුපාතය කීයද කියන්නේ පිරිමි ළමයි 40මයි ගැහැණු ළමයි දැන් 50 නෙමේ 56ක් ඉන්නවා. ඒ කියන්නේ එතකොට මොකද වෙන්නේ? 8ෙන් කැපෙනවා. 8 වරක් 5යි 40යි 8 වරක් 7යි 56යි 5ට 7යි. හරියටම හරි. ඊට පස්සේ පන්තියක සිටින පිරිමි ගැහැණු අනුපාතය 4ට 5යි. පිරිමි ළමයි 10 දෙනෙක් කා ගැහැණු ළමයි 5 දෙනෙක් පන්තියට අලුතෙන් එකතු වූ විට පිරිමි ළමයි ගැහැණු ළමයි අතර අනුපාතය 1ට 1යි. නැහැ. ඉතින් ඔය ක්‍රමයේ දිගටම යන්න තියෙනවා. මූල ධර්මයක් විදිහට පන්තියේ ළමයි නුයි වයසය ඉගෙන ගත්තට වෙන ඕනම දෙයකට මේක දාන්න පුළුවන්. දැන් එහෙනම් හත්වෙනි ගැටලුව විදිහට කියන්නේ මොකද්ද? හත පිරිමි ළමයි ගැහැණු ළමයි කියන පිළිවෙල වැඩගත් වෙනවා අනුපාතය 4ට 5යි. ගැහැණු ළමයි පිරිමි ළමයි කියව තනි පැත්තට ලියා ගන්න ඕනේ. පිරිමි ළමයි 10 දෙනෙක් කා ගැහැණු ළමයි 5 දෙනෙක් පන්තියට අලුතෙන් එකතු වෙද්දී පිරිමි ගැහැණු අනුපාතය 1ට 1යි. අලුත් අනුපාතය 1ට 1යිලු. එහෙම වෙන්නේ මොකක් වුණාද? පිරිමි ළමයි 10 දෙනෙක් එකතු වෙනවලු. ගැහැණු ළමයි 5 දෙනෙක් එකතු වෙනවලු. 1ට 1යි. දැන් කලින් පන්තියේ සිටි මුළු සිසුන් ගණන 45යි නේද? මේ වෙලාවේ හිටපු මුළු සිසුන් ගණන 45යි. 45 යුනිට් 9ක් සමාන වෙනවා 45ට. 9ක් 45යි නම් එකක් කියන්නේ 45 බෙදීම 9, ඒ කියන්නේ 5යි. එහෙනම් ගැහැණු ළමයි ඉඳලා තියෙනවා පිරිමි. පිරිමි ළමයි ඉඳලා තියෙනවා 20ක්. ගැහැණු ළමයි ඉඳලා තියෙනවා යුනිට් එකක් 5යි නම් යුනිට් 5ක් තියෙනවා 25ක්. අන්න ඔහොම තමයි ඉඳලා තියෙන්නේ. එතකොට තමයි මුළු ළමයි 45 වුණේ. අනුපාතයත් හරි. දැන් එහෙම නෙමෙයි, දැන් අහන්නේ මොකද්ද? දැන් පන්තියේ සිටින පිරිමි ළමයි ගාන කීයද කියලා. දැන් පන්තියේ ඉන්නේ ඉස්සලා හිටපු 20 නෙමෙයි. මෙන්න මේ 20ට දැන් පන්තියේ සිටින පිරිමි ළමයි. දැන් පන්තියේ සිටින පිරිමි ළමයි. කියන්නේ මොකද්ද? ඉස්සලා හිටියා 20ක්. හැබැයි ඒකට අලුතෙන් එකතු වුණා 5ක්. එහෙනම් 20යි 5යි 25යි. එහෙම වුණාම නේද දැන් මේ 20ක් හිටියා එකතු වුණා 25ක් වුණා. දැන් පන්ති සරි. දැන් පන්ති ඉතින් පිරිමි ළමයි යහන්නේ. පිරිමි ළමයි එකතුනේ 5ක් නෙමෙයි 10ක්. එතකොට එනවා 30ක්. ඒක හරිනම් ආපහු 1ට 1 අනුපාතයට ගැලපෙන්න එපායි. දැන් බලන්න 1ට 1 අනුපාතයට ගැලපෙනවද කියලා. මොකද වුනේ? දැන් පන්තියේ ඉස්සෙල්ලා පිරිමි හිටියා 20ක්. අලුතෙන් එකතු වුණා 10ක්. දැන් ඉන්නවා 30ක්. ඉස්සෙල්ලා ගෑනු ළමයි හිටියා 25ක්. අලුතෙන් එකතු වුණා 5ක්. දැන් ඉන්නවා 30ක්. හරිනේ 1ට 1යි අනුපාතය. එහෙනම් අපි මේ කරපු වැඩේ හරි බව තහවුරු වෙනවා ඒකෙන්. හොඳයි, A හා B පන්ති දෙකේ සිසුන් අතර අනුපාතය 7ට 8යි. A පන්තියේයි B පන්තියේයි ළමයි අතර අනුපාතය 7ට 8යි. B පන්තියේ සිසුන් 5 දෙනෙක් ඉවත් වෙනවලු. ඊට පස්සේ A පන්තියට එකතු වෙනවලු. ඒ කියන්නේ A හා B පන්තියේ සිසුන් අතර අනුපාතය මුල් අනුපාතය 7ට 8යි. පස්සේ 8ට 7යි. පස්සේ 8ට 7 වෙන්නේ කොහොමද දන්නවද? B පන්තියෙන් සිසුන් 5 දෙනෙක් අයින් වෙනවා. හැබැයි අයින් වෙලා ගෙදර යන්නේ නැහැ. එයාලා මොකද වෙන්නේ? ආපහු B පන්තියේ සිසුන් 5 දෙනෙක් ඉවත් වී A පන්තියට එකතු වෙනවලු. එහෙනම් ඒ කට්ටිය A පන්තියට එකතු වෙනවා ආපහු ඇවිල්ලා. එතකොට තමයි මේ AB පන්තියේ සිසුන් අතර අනුපාතය 8ට 7ක් වෙන්නේ. පන්ති දෙකේම සිටින මුළු සිසුන් ගණන කොහොමද කියලා අහනවා. හරි. අපි එහෙනම් බලමුකෝ. මොකද වෙන්නේ? 8 වරක් 8 64යි.
මෙතන 7 වරක් 7 49යි ඊට පස්සේ 64යි 49යි අතර පරතරය ගන්න කොහමද 64න් 49ක් අඩු කරනවා 14න් 9න් 5යි 1යි 15යි ඊට පස්සේ 7 වරක් 5 35යි ධන 8 වරක් 5 මේකෙන් පස්සේනේ කයින් වෙනවා 40යි ඍණ මේ දෙක අතර පරතරය කියන්නේ ඔන්න හොඳට මතක තියාගන්න මොකද වෙන්නේ ඍණ 40යි කියන්නේ මේ හරිය තියෙනවා ඍණ 40 ඍණ 30 ඍණ 20 ඍණ 10 ඊට පස්සේ බිඳුව ඊට පස්සේ 10 20 ඔන්න ඔය විදිහට ඔහොම ඔහොම ගිහලා 35 මෙහෙම එතකොට මෙන්න මේ පරතරය තමයි ඒ කියන්නේ ඍණ 40 ඉඳන් බිඳුවට එන්න තියෙනවා 40 ඊට පස්සේ ආපහු බිඳුවේ ඉඳන් 35ට යන්න තියෙනවා තව 35. එහෙනම් මෙතන පරතරයේ එන්නේ 75යි. ඔක තමයි වැදගත් දේ. තේරුම් ගන්න තියෙන අලුත් දේ තියෙන්නේ ඔක තමයි. මොකද එන්නේ ඍණ 40 ඉඳන් බිඳුවට එනකොට 40ක් දුර එනවා. ඊට පස්සේ ආපහු බිඳුවේ ඉඳන් 35ට යනකොට තව 35ක් දුර යනවා. එහෙනම් මුළු ගිය දුර මුළු පරතරයේ 75යි. එහෙනම් 15ක් කියන්නේ 75 නම් 1ක් කියන්නේ 75 බෙදීම 15 15 5 යුනිට් එකක් කියන්නේ 5. හරි. එහෙනම් ඒ පන්තියේ හිටියා යුනිට් වලින් නම් 7ක්. ඒ කියන්නේ 5 7 ළමයි 35ක්. B පන්තියේ හිටියා යුනිට් වලින් නම් 8ක්. ඒ කියන්නේ ළමයි 5 8 40ක්. එතකොට ඕනනම් අපි හරිද කියලා බලමුකෝ. A ට B අනුපාතය 35ට 40යි කියන්නේ කුඩා කරපුවම වෙනවා 5 8යි 5 8යි. දැන් මෙයාගෙන් 5ක් අයින් වෙලා ඒ 5 මෙයාට එකතු වුණාම වෙන්නේ මොකද්ද? මෙතන 40 වෙලා මෙතන 35 වෙනවා අනුපාතය 8ට 7 වෙනවා හරියට හරි දැන් අහන්නේ පන්ති වල ළමයි වෙනස් වෙන්නේ නැහැ පන්ති දෙකේම සිටින මුළු සිසුන් පිරිස කියලා කිව්වහම ඒකේ වෙනසක් වුන්නේ නැහැ ඉස්සල්ලායි දැනුවේ කියලා මොකද ඉස්සල්ලත් හිටියේ ගානම තමයි එකම දේ වුනේ ඒ පන්තියේ B පන්ති හිටපු කට්ටිය ඒ පන්තියට ගිය එක විතරයි වුනේ එහෙනම් පන්ති දෙකේ සිටින මුළු සිසුන් ගණන කියන්නේ කීයද 75යි 75යි මේක එකතු කරලා ගන්නත් පුළුවන් මේ යුනිට් ඇසුරෙන් එකතු කරලා 7යි 8යි 15යි එහෙම කියලා ගන්නත් පුළුවන්. හරි. එහෙමනම් එක යුනිට් එකක් කියන්නේ 5යි නම් 15 කරා 5 75යි. ඊට පස්සේ 10 වෙනි එක. 10 වෙනි එක. A හා B පන්ති දෙකේ සිසුන් අතර අනුපාතය 4ට 5යි. A B පන්ති දෙකේ සිසුන් අතර අනුපාතය 4ට 5යි. ඊට පස්සේ A පන්තියේ සිසුන් දෙදෙනෙකු ඉවත් වූ අතර B පන්තියේ සිසුන් 5 දෙනෙකු එකතු විය. දැන් A හා B පන්ති දෙකේ සිසුන් අතර අනුපාතය 2ට 3යි. මේ 2ට 3 මා කියන්නේ කොහමද? A පන්තියෙන් සිසුන් දෙන්නේ අයින් වෙලා. ඊට පස්සේ B පන්තියේ සිසුන් 5 දෙනෙක් එකතු වෙලා. එතකොට තමයි අනුපාතය 2ට 3 වෙන්නේ. A හා B පන්ති දෙකේ මුලින් සිටි ගාන කීයද කියලා අහනවා. මුලින් සිටි ගාන කියන්නේ මේ අවස්ථාවේ හිටපු ගාන කීයද කියලා අහනවා. එහෙනම් මොකද වෙන්නේ? දෙවරක් 5 10යි. තුන් වරක් 4 12යි. පරතරය 2යි 3 වරක් 2 6යි ඒ කියන්නේ ඍණ 6යි අඩු වෙන හින්දා දෙවරක් 5 10යි මේ දෙක අතර පරතරය කියන්නේ ඍණ 6 ඉඳන් බිඳුවට යන්න යන්න ඕන 6ක දුරක් ආපහු බිඳුවේ ඉඳන් 10ට යන්න තව 10ක දුරක් යන්න ඕන දැන් පරතරය 10යි 6යි 16යි එහෙනම් යුනිට් දෙකක් කියන්නේ 16 නම් යුනිට් එකක් කියන්නේ 16 බෙදීම 2යි ඒ කියන්නේ 8යි එහෙනම් කලින් පන්තියේ හිටියේ කීයද ඒ දන B ඒ හා B පන්ති දෙකේ මුලින් සිටි ගන්න හරි. AB පන්ති දෙකේ මුලින් සිටි ගන්න යුනිට් වලින් ගත්තාම ඉස්සෙල්ලා 4කුයි 5කුයි ඒ කියන්නේ 9ක් හිටියා. එක යුනිට් එකක් කියන්නේ 8යි නම් මුළු සිසුන් ගණන කියලා කියන්නේ වෙන කියන්නේ කීයද? යුනිට් එකක් කියන්නේ 8යි. එහෙනම් 8 වරන් 9 72යි. 72යි. හරිම ලේසි. ඉතින් ඔයාලට මේ අනුපාත පිළිබඳ සරල දැනුමක් ලබා දුන්නේ අපිට මේ ගොඩාක් ගැටලු අනුපාත අතරින් හදන්න පුළුවන් ඊට පස්සේ අපි ඊගාවට එකක් කරනවා මේ වගේ ගණක පිළිබඳව ගණක නිතර විභාග වලට එනවා සහ ගණක වල වගේ බොහෝම අපහසුයෙන් විරුද්ධ පැති හොයාගන්නේ වාරේ මේ දැකලා තියෙනවා නැත්නම් ගණක කපනකොට මහා ලොකු දෙයක් කරන්න නැහැ අතරම ගණක කපනකොට කරන්න තියෙන්නේ මොකද්ද ගණකයක් කපන්න පුළුවන් කුඩා සෙන්ටිමීටර එකේ ගණක කීයද කියලා අපහම මොකද වෙන්නේ මෙතන? N වල 3 වෙනි බලය. 70 සෙන්ටිමීටර මේ
මේ ධාරයක් කැපෙන කෑලි 5කට නම් 5යි 3 වෙනි පරිදි ධාරයක් කැපෙන කෑලි 3කට නම් 3යි 3 වෙනි පරිදි ධාරයක් කැපෙන කෑලි 10කට නම් 10යි 3 වෙනි පරිදි එහෙනම් මුළු ගණක ගාන ඊට පස්සේ මොකද වෙන්නේ තුන් පැත්තක තීන්ත ගෑවන ගණක කියන්නේ හැම වෙලාවෙම n ඍණ 2 හරිද තුන් පැත්තක තීන්ත ගෑවන ගණක කියන්නේ ඒවා එන්නේ මොකද්ද මේ ධාරයක තියෙනවා शीर्ष अटाई ईट पास दार दलहाट पास पृष्ठ नेतन पैती हयाती है ना ये तुम पैत के तीन तेवन एवाहट मेन में नेतन बिंदु दे पैत के तीन तेवन एवाहट मकद मेन में पल पाले एक पैत के पमना तीन तेवन लगाता हम मेन मेके देवनी पाले तीन तो नुगै उन्हें वगाता हम तीन तो नुगै उन्हें वगाता हम मेन मेके तुंगे नी पाले इधर में इंद्रिय देखे बिंदु इंद्रिय देखे एक इंद्रिय देखे देख इंद्रिय देखे तू ना इधर हरि में सरल सूत्र है तीन है कमाते क्रिया घंटा दे थी दार शीर्ष दार पुष्टानु पिंगना ये वाके तुंगे नी पाले नहीं वापी मीट कालनु कलाने वाके एक एक त्रिकोण की या तीनों देखे लाए हुआ මේ වගේ එකක මෙන්න මෙහෙම දීලා ත්‍රිකෝණ කීයක් තියෙනවද කියලා අහුවොත් ඔන්න එතනත් වෙන්නේ 3 වෙනි බලය. මේ 1යි 2යි 3යි නම් ත්‍රිකෝණ ගාන 3 3 වෙනි බලය. 3 3 වෙනි බලය කියන්නේ මේක ගණන් කරලා බලන්න 27යි ත්‍රිකෝණ. හැබැයි මේක ත්‍රිකෝණයක් නෙමෙයි. මේක ත්‍රිකෝණයක් නෙමෙයි. මේකත් ත්‍රිකෝණයක් නෙමෙයි. මේවා ගණන් කරන්න එපා. ඊට පස්සේ වර්ග එනවා නේද? වර්ග සංඛ්‍යා එනවා. මුල්ලොත්තේ සංඛ්‍යා පහේ වර්ගය මුල්ලොත්තේ සංඛ්‍යා පහේ එකතුව පහේ වර්ගය මුල්ලොත්තේ සංඛ්‍යා 10 එකතුව 10 වර්ගය විදිහට වර්ග සංඛ්‍යා යනවා තුන් වෙනි බලය යනවා වගේ මේ හරීම සරල සංසිද්ධි තියෙනවා ඊට පස්සේ ඔයාලගේ මේ පන්ති තියෙන ඒවා ඉදිරියේදී පන්ති තියෙන ඒවා මේ ඔයාලට මේ වීඩියෝ එක බලනකොට ස්ක්‍රීන් එකේ දානවා බලන්න ඔයාලා මගෙන් දැන් මොනවා හරි දෙයක් අලුතෙන් දෙයක් ඉගෙන ගත්තා නම් කරුණා කරලා subscribe කරන්න අපේ මේ වීඩියෝ එක එතකොට අපිට එකෙන් අනිත් අය අතර බෙදා හරින්න පුළුවන් අපිට කරන උදව් ඒක තමයි අපි ඔයාලට දැන් දුන්නා මේ වගේ ෆ්‍රී වීඩියෝස් ඉස්සරහට කරනවා ඒක නෝට ඒවට බලන්න ඔයාලා අපිට කරන උදව් තමයි මේක subscribe කරන්න එහෙනම් බොහොම ස්තුතියි නැවත අපි ෆ්‍රී වීඩියෝ එකකින් හම්බ වෙමු ආයුබෝවන්.